පිනතුන අද මේ උතුම් ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ භාගිතුන් වහන්සේ දේශනා කොට වදාල සංයුක්ත නිකායෙහි සඳහන් වෙලා තියෙන අසි බද්ධක කියන සූත්‍රදේශනාව මුල් කරගන ධර්මදේශනාව සිද්ධ කරන්න. පිනතින සංයුක්ත නිකායේද සඳහන් වෙන්නේ ඉතාම කෙටි සූත්‍රදේශනාාව හේතුවක් තමයි සංයුක්ත නිකායට සංග්‍රහ වෙලා තියෙන සූත්‍ර විශේෂයෙන් මහා ප්‍රඥාව ඇති අයට තමයි දේශනා කරලතිෙන්. කෙටියෙන් කරුණුකාරණා පැහැදිලි කරහම මනාව අවබෝධ කරගන්ඩ පුළුවන් හැකියාවක් තිබුණයට දේශනා කෙරුණ නිසා ඒ දේශනා බොහොම කෙටි දේශනා.ඇති මේ දේශනාවත් ඒ වගේ දේශනාවක්. අපේ බුදුරජාණන් වහන්සේ, මේ සූත්‍රයේ දේශනාකොට වදාලේ නාලන්දා කියන ප්‍රදේශයේ තියෙන පාවාරික කියන අඹවයනෙ වැඩඉන්න කාලෙ. මෙ දේශනාව කරනු ලද්දේ අසිබද්ධක ගාමිනී කියන පුද්ගලයකුට. පිනතිි මේවාගේ දේශනාවක් සිදුකරන්ඩ මූලික වෙන ප්‍රධහන කාරණාව මලිින් සෙහිපත් කළත් පිනතිි මේ අසිබද්ධක ගාමිණී ගාමිණී කියන නමේ තේරුම ගමේ ඉන්න ප්‍රධහනිය කියන අර්ථය. ගාමිණ තාම බෞද්ධයෙක් නෙමේ. එවුනාට ගාමිනි ලොකු ප්‍රඥ්ඥාවත් තියෙන කෙනෙක්. ඉතින් ගාමිණී ජීවත්තෙන මේ බටහිර ප්‍රදේශයේ පච්චා භූමිය කියල තමයි සඳහන් කරලා තියෙන්නේ. ගාමිණී ජීවත්වෙන ප්‍රදේශයේ වැඩිපුරම ජීවත්තෙන්නේ බ්‍රාහ්මණවරු මේ බ්‍රාහ්මණවරු, දවසකට දෙපාරක් උදේට වතාවක් හවසට වතාවක් කොයිතරං සීතල තිබුනත් සීතල වතුරෙ බැහැල ස්්නාානය කරනවා. ඒ වෙලාවටඔුන් උපුුල්මල්, නෙළුම්මල් මේවාගේ දේවල් වලින් මාල හදාගෙන මාල පැළඳගෙන සීතල වතුරෙන් ඉශ්නාානය කරනවා. දවසකට දෙපාරක් සීතල වතුරින් ඉශ්නාානය කරන එකේ අරඹුණ තමයි ඉවත් කරගඩ පිරිසිදුවෙන් හොඳය වෙන්ඩ බලාපොරොත්තුවරන් හොඳයි සම්මාධිට්ටිය තමයි තිබිල නැත්තේ. එ මේගොල්ලු නාලා ගොඩවෙලා මල් පැළඳගෙන ගිනි දෙවියන් පුදනවා. සමහරාය ගිනි දෙවියන් පුදන්ඩ ඒ අයට ආරාධනත් කරනවා තමතමන්ගේ මේගිය ඥාතීන්ට යහපතක් කරඩ යාගහෝම කරනවා යාග කරනවා කළ කෙනෙ ගිනි දෙවියන් පිදන එක තමයි මෙතන යාගයක් හැටිට කරන්නේ එතකොට ගින්න නැමති බලවත් දෙවයා පූජාවට බඳුන් කරන්නේ කොහොමද විශේෂ ධහ්‍යවර්ගඒවගේම විශේෂතෙල් වර්ග තමන් කැමති වටිනා දේවල් මේ ගින්නට දානවා තලතෙල් ගිතෙල් කිරිබත් වගේ දේවල් ඒවගේම විශේෂ දහන්නවර්ග මෙ ගින්නට දමමින් පුලුස්සනවා තමයි ගිනි දෙවියා පිදීම. ඉති මේ දේවල් ගින්නට දමමින් පුළුස්සමෙන් ගිනි ගොඩ වටේට ප්‍රදක්ෂනා කරමින් ස්ත්‍රෝත්‍ර සධ්‍යායනා කරන. ඉති සෑහෙන වෙලාවක් මේ කාරී යෙදිලා මේ බ්‍රාහ්මණවරු කියනවා ගින්න නැමති බලවත් දෙවයා පූජාවට බඳුන් කළ පිණෙන් අහවල් බ්‍රාහ්මණය බඹලුවයි පදුනා කියලා. එ විතරක් නෙමෙයි වයෝර්ධ මරනාසන්න වෙච්ච බ්‍රාහ්මණවරු වගේම බොහෝ දෙනා ඉන්න නිවෙස් වලටත් මේගුල්ල යනවා. එහෙම ගිහිල්ලාර වයෝර්ධ මරනාසන්න පුද්ගලයාගේ යහන වටේට ප්‍රදක්ෂිනා කර කර ස්ත්‍රෝත්‍ර සජ්‍යායිනා කරනවා. සෑහෙන වෙලාවක් ඒ යහන වටේ ප්‍රදක්ෂිනා කරමින් ස්ත්‍රෝත්‍ර සධ්්‍යායිනා කරලා ඒ පවුල්ලලා අයට කියනවා දැන් බයවෙඩ දෙයක් නෑ. මරණයට පත්තිච්ච ගමන්ම, නිවාර බඹලෝප දිනවා කියලා. පිනතු මේ බ්‍රාහ්මණවරු මෙ කියන කතාව සහ කරන දේවල් ගාමිණී මේ ප්‍රදේශයේ නිතර නිතර දකිනවා. හැබැයිතින් ගාමිනීට මේ අයි කියන කතාව විශ්වාසනක් නැහැ. එනිසා ගාමිණී කල්පනා කරනවා ඇත්තටම මේ බ්‍රහ්මණවරු සඳහන් කරන විදිහට ගිනි දෙවියන් පුදලා මියගියාය බඹලෝ යවඩත් මිය යන්ඩ ඉන්න අය මරණින් මත්්‍ය බබලෝට යවන්නත් මේ බ්‍රාහ්මණවරුන්ට පුළුහන්ද මටනං සැකයි මං කාගෙන්ද මේකාහල දැනගන්නේ. කාගෙන්ද මේ කාරණාව මම නිවැරදි කරගන්නේ එහෙම කල්පනා කරන ගාමිණීට මතක් වෙනවා මේ ප්‍රශ්නයට හරියටම උත්තරයක් දෙනවනං දෙඩ පුළුවන් වෙන්නේ උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටම විතරයි. නමුත් මේක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙලා වැඩඉන්න කාලේ. උන්වහන්සේ හොයාගෙන ගිහිල්ල මේ ප්‍රශ්නය ඉදිරිපත් කරලා උන්වහන්සගෙන් කරුණු කාරණය ඇහුත් මට නිවැරදි පිළිතුරක් ලබා ගණ්ඩ පුළුහන් වෙයි කියලා. ආං එහෙම තීරණය කරපු ගාමිණී තමන්ගේ නිවෙසෙන් පිටත් වෙලා ගාමිණී යන්නේ බුදුරජාණන් වහසේ හොයාගෙන. නාලන්දාානුවරට මෙ නාලන්දාවට වඩින අතරතුර තමයි ගාමිණී මේ පාවාරික කියන අඹවියනට එළමෙන්නේ නාලන්දාවට යන්න කලින් පාවාරික අභව්යනෙදී අපේ භාග්්‍යිතුන් වහන්සේ ගාමිණීට මුණගහෙනවා. ගාමිනී බුදුරජාණන් වහන්සේ දැක්කහම බොහෝම සතුටු වෙනවා ගාමිණී බොහම සතුටෙන් භාග්‍යතුන් වහසේළඟට එළමිලා මනාව සකසලා භාග්‍යිතුන් වහන්සේට වන්දනා කලා වන්දනා කරලා නැගිටලා එකත් පසෙක වාඩි වුනා. මකදද පින්නදින එකත් පසක වාඩිවෙනවා කිය කියන්නේ. කාරණ කීපයක් සහිතව තමයි ඒකත් පසෙක වාඩි වෙනවා කිය කියන්නේ. අති දූරං තමන් කතා බහට ලක් කරන්නේ කවුරුන්ද. ගරු කටයුතු උතුමන් වහන්සේට ගොඩාක් දුරින් වාඩිවෙන්න නෑ. එහ මොනොත් මහා හයිියෙන් කතා කරන්න වෙනවා. ඉතාම ලඟගිං වාඩිවෙන්නෙත් නෑ. අපේ අතපය පවා ඇගේ වැදන විදිහට තරන් ලඟිං වාඩිවෙන්නෙත් නැහැ ඉතාත් දුරෙන් වාඩිවෙන්නෙත් නැ. ඉලකට සඳහන් කරනවා උපරිවාත උපරි වාතන් කියල කියන්නේ පිනතර මේ හතීත ප්‍රඥාවන්තයූ හැම වෙලායම මේ වාතේ හමන දිසාාව පිළිබඳව නිතර නිතර අවබෝධීන් ඉන්නවා. එතකොට යම් ගරු කටයුතු උතුමන් වහන්සේ නමක් එක්ක තමන් සාකච්ඡා කරනකොට මුලින්ම වාතය හමාගනයවිල්ල තමන්ගේ ශරීරයේ වැදිලා තමන්ගේ ශරීරයත් පිසගෙන හමන වාතය ගරු කටයතු උතුමන් වහන්සේ දිහාට යන විදිහටයි වාඩිවෙන්නේ නෑ. බොද අපේ ශරීරයේ තියන දුර්ගන්ධ අරගන්න.ඒ ගරු කටයුතු උතුමන් වහන්සේ ගාවට වාතය යන නිසා හැම වෙලාම ආන්ගේ වාතේ හමන දිසාාව බලලා මගෑරල තමයි වාඩින්නේ. ඇති මේ ආද වශයෙන් කාරණ කීපයක් එක තමයි මේ එකත් පසක වාඩි වෙනවා කියල කියන්න. ඇද එහෙම වාඩි වෙලා ටික වෙලාවක් භාගිතු වහසටක සතුටු සාමීජයේ යදුනා සාමාන්‍යයෙන් භාගිතුන් වහන්සේ ළඟත් තිබුණ. ඒ ශ්‍රේෂ්ඨ ගුණාංගය භාගිතු වහස මුණ ගැහන්ඩේන ඕලම කෙනෙක් එක්ක භාගිතන් වහස ටිකක් ආගිය තුරුතුරු කතා කරනවා. එදි මෙහෙම සතුටු සාමීචයේ ටිකවෙලාවක් එෙදුනට පස්සේ ගාමිණී බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලලා සඳහන් කරනවා ස්වාමීණි භාගිතුන් වහන්ස මං පච්චා භූමිය ඉඳල තමයි මෙහාට ආවි මම ආව භාගිතුන් වහසේ මුණගැහෙන්න්ඩමයි ස්වාමිණි මට ප්‍රශ්ඨ කීපයක් තියෙනවා මට ඒ භාගිතුන් වහසගෙන් අහල විසඳ ගණ්ඩ ඕනේ. ඒම සඳහන් කරහම බුදුරජාණන් වහන්සේ ගාමිීට කියනවා ගාමිණී ඔබට අහන්ඩ යමක් තියෙනවනම් ඒ අහන්ඩ තියෙන දෙයක් අහන්ඩ කියලා. එකද එතකොට තමයි ගාමිණී කියන්නේ ස්වාමීණී භාග්්‍යිතුන් වහන්සේ මෙ පච්චා භූමියේ ජීවත්වෙන බ්‍රහ්මණවරු දවසකට දෙපාරක් සීතල වතුරෙන් ස්ෂ්නාානය කරනවා. දවසකට දෙපාරක් සිසිල් ජලයෙන් ඉස්්නාානය කිරීමේ පරමාර්ථය තමයි කුණු ඉවත් කරග්ඩ තිරිසිදු වෙන්ඩ හොදාය වෙන්ඩ. ඔු ස්්නාානය කරල නැගිටලා කගෙන් ගොඩවෙලා මල් පැළඳගෙන ගිනි දෙවියන් පුදනවා. විශේෂ වටිනා තෙල්වර්ග, ධා්‍ය වර්ග ගින්නට දමමින් ගින්නේ පුලුස්සමින් ගින්න වටේට ප්‍රදක්ෂිනා කරමින් ස්ත්‍රෝත්‍ර කියමෙන් ගිනි දෙවියන් පුදන ඔවුන් එක් ගිනි දෙවියන් පිදීමේ පින නිසා. අහවල් අහවල් බ්‍රාහ්මණවරු බඹලොව ඉපදනා කියලත් කියනවා. මරනාසන්න වෙච්ච වයෝර්දාය ඉන්න නිවෙස් වලට ගිහිල්ලා. ඒ අය ඉන්න තැන්වලද ඒ අයගේ යහන වටේට ප්‍රදක්‍ෂිනා කරමින්, ස්ත්‍රෝත්‍ර සධ්‍යායනා කරලා එක් ගෙදරායට කියනවා බයවෙඩ දෙයක් නැහැ, නොමේ ඥාතිවරයා කොයි මොහොතේ මියගියත් ඔහු ඒ කාන්තෙන් බඹලුවව උපදිනවා කියලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දන්නවා භාග්‍යතුන් වහන්සේ වගේ සම්මා සම්බුදුවරයන් වහන්සේ නමකටනං මරණෙෙන් මත්ත නිරේට යන්ඩ ඉන්න කෙනෙක් නමුත් සුගතියට යවන්න බැරිකමක් නෑ නමුත් මේ බමුණන්ටත් ඒක කරන්න පුළුහන්ද කියන එක මටනං සැකයි කියල කියලා එන බමුණන්ට එහෙම කරන්න පුළහන්ද කියලා දැනගන්ඩ තමයි ගාමිණී ඇවිල්ලඉන්නේ. හැවතින් ගාමිනී ප්‍රකාශයක් මෙතැනදි කලා මරනාාසන්න වෙලාවේ මරණින් මත්තේ නිරයට යන්ඩ ඉන්න කෙනෙක් නමුත් සුගති ගාමී කරන්න භාගිතු වහසිර පුළුවන් කියලා. පෙනතින ඒ කාරණාව එහෙම සඳහන් කරහම ඇතරම භාගිතුන් වහසට එහෙම හැකියාවක් නැතුව නෙමෙහි. මුළු ජීත කාලෙම පෞර පව පෞකර කර ඉඳලා මැරැෙන් යනයේ සුගතිගාමී කරන්න භාගිතුන් වහස යෙදුනෙන් නැහැ. හැබැදින් සමහරායට අනුකම්පා කලා. ඒ සඳහා ඔවුන්ගේත් සංසාරික විශේෂ කුසල ධර්මයන් නැතිවෙන්න බැහැ.ගද බුදුරජාණන් වහන්සේ කියන්නේ කෞද කියලා මනාව හඳුනගන්න වනං මෙ විශ්ව දහතුයේ පහළ වෙච්චේ මනුෂ්‍යත්තේ අග්‍රඵලේ තමයි සම්මා සම්බුද්ධ කියල කියන්නේ. මනුෂ්‍යත්වේ අග්‍රපලයේ සොයාගෙන ගමන් කලාට පස්සේ දෙවියන් බමන් මරුණු සහිතම ලෝකේ සියලු දෙනාටම වඩා ඉහලෙින් තමයි ඒ භාගිතුන් වහස වැඩයින්නේ. කෝටි ලක්සයක් සක්වලකට ප්‍රධානය උතුමන් වහන්සේ බවට පත්වෙන ලොවතුරා බුදුරජාණන් වහන්සේ එක තනි පුද්ගලයක් සොයාගෙන, ඔහුට පිහිට වැඩ ඔහු වෙනුවෙන් වඩිනම කියලකේ හම. භාගගිතු නොහසේගෙන් පිහිට ලබන ඒ පුද්ගලයට මොනතරං පින්තියෙන්ලෝ නැද පින්නතු. සමහරායි හොයාගෙන සැතපුම් සිය දහස් ගනන් පාගමනින්ම වැඩියා. පුක්කුසාති මහරජිරුව හොයාගෙන භාගිත නොහසි කොතරම් දුර වැඩියද. අංගුලි මාලයන් සොයාගෙන භාගිතතු නොහසසි කොතරම් දුර වැඩියද. මාගන්ධය බ්‍රාහ්මණය සොයාගෙන භාගිත නොහසේ. තරම් නං දුර වැඩියද. සසරින් මිදෙන කෙනෙක් යම්තනක ඉන්නව දැක්කොත්. ඔහු මුදවන්ඩ භාග්‍යිතු වහන්සේ හැම වෙලාවම කාරුණික වුණා. ඉති ඒ වගේ භාගිතුන් වහන්සේගෙන් විශේෂ පිහිටක් විශේෂ සරණ ලබාගත්ත මහාපුුණ්්‍යවන්තයෝූ හිටියා. ඇති ඒවගේම තමයි පිනතින මූලාශ්‍රයක් දෙකක් සිහිපත් කරනවනම් මට්ටකුණ්ඩලී කතාවස්තුූ. මට්ටකුන්ඩලී කියන දරුවා. මරණින් මත්ෙ නිරයේ උපදන්න ඉන්න කෙනෙක්. මට්ටකුන්ඩලීගේ කතාවා අපියයි හැමෝම දන්න නිසා මේ වෙලායි මම දේර්ගව සඳහන් කරන්න යන්නේ නැහැ. මහත් වූ දනස් කන් දෙයක් ඇති සිටුවරයකගේ පුතෙක් නමුත් තාත් අගේ මසුරුකම නිසා දැන් මරණසන්නයි. ලෙඩ හැදුන. නමුත් පුතාට බෙහෙට්ටිකක් අරන් දෙෙන්ඩ උනන්ද වනේ නැහැ. වෛද්‍යවරයකුට මුදලක්ග වඩවෙයි කියන. සිටුවරේක්. නමුත් තමන්ගේ එකම පුතාගේ බෙහෙට්ටිකට වියදැන් කරන්නත් ලෝබයි. අන්තිම වෙලාවෙන බෙද මහත්තෙක් එක් කරගෙනවා. බෙද මහත්තයා රෝගයා පරීක්ෂා කරලා අත්හරලදාල ගියා මුකද මේ රෝගියට දැන් ප්‍රතිකාර කරන්න තියෙන කාලීක් මිලා ගිහිල්ල නිසා. ඒ නිසා මේ බාහ්මනය කල්පනා කලා, මොහ වැඩිකල් ජීවත්තනය එකක් නැහැ හැබගේ ඇතුළි හිටියොත් ලෙඩා බලන්ඩ හුඟක් අයනවා. සාලේ මැද්දෙම තමයි රංග්‍රදිී මුතුමැනි ගොඩවල් ගහලදී. එත ලෙඩ බලන්ඩේනා අය මේ රංග්‍රදය මුතුමැනිි ගොඩවල් දැක්කහම මේ මසුරු බ්‍රාහ්මණය මෙචර ධනේ තියාගෙන එකම පුතා මැරෙනකං බෙහෙතක් කළේ නෑන කියලා තමන්ට නින්දා කරයි කෙලා හි කොහොමත් පුතා මැරෙන්ඩෙනින් ගේ ඇතුළෙන් අරගෙන ගිහිල්ලා පිල්කඩක් උඩ දෙවා දැන් ලෙඩා බලන්ඩනය මිදුලෙෙන්ම්ම ලෙඩා බලලයි හන්න පුළුවවා මට්ටකුන්ඩලී මරණ සන්න එදා උදේ මහා කරුණා සමාපත්තියෙන් ලෝක දහතුව බලා වදාල අප භාග්්‍යිතුන් වහන්සේ උදේ කාල දැක මට්ට කුන්ඩලි ඊළඟට භාගිතුන් වහන්සේ කල්පනා කළේ ඇයි කුන්්ඩලීව මන්දක්කේ මට්ට කුන්ඩලී අද මරණයට පත්වෙන මරණයට පත්වෙන මට්ට කුන්ඩලී හ උපදදින්නේ. මට්ටකුන්ඩලි උපදි නිරේ නමුත් මට්ටකුන්ඩලි අදවසි මට දැක ගණඩ ලැබුණයි. මගෙන් පිහි්ටක් ලැබුණොත් මට්ටකුඩෙල්ලි නිරේට යන ගමනින් විදිල සුගති ගාමී වෙනවා. භාගිතන් වහන්සේ කල්පනා කරනවා. එහමනං මාවිසින් මට්ටකුන්්ඩලියට පිහි්ටක් විය යුතුයි. සුදුසු වෙලාව වෙනකං විහාරය වැඩ ඉදලා භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන උදේ කාලෙ පිණ්ඩ පාත වලිනකොට අපි බුදුරජාණන් වහන්සේ අදිින්න පුබ්බක බ්‍රාහ්මණයගේ මාලිගාව තියෙන පැත්තෙන් ඒ වීදී තමයි පිණ්ඩ පාතට පිටත්තුනිේ. භාගිතුන් වහන්සේ මද දුරක් මේ වීදයේ ගෙවාගෙන වැඩල. අදිින්න පුබ්බක බ්‍රාහ්මණයගේ මාලිගාව තියන තැන භාගිතන් වහස නතර වුණා. සම්මා සම්බුද්ධ ශරීර දහත්තුවයෙන්. නිරන්තරයෙන් නික්මෙන ශද්වර්ණ රශ්මී දහරාවන්. මේ වෙනකොටත් පැතිරෙන්ට පටන් අරගෙන තියනවා හාත් පසමුළු ප්‍රදේශම බුද්ධ රශ්මයෙන් ඒ කාල්ලෝක වෙලා. අදින්න පුබ්බක බ්‍රාහ්මණයගේ නිවැස වහලි බිත්තිවල බිම්ම ගස්කොළන්වල මෙ හැමත් තැනම බුද්ධරශ්මීය පැතිරේ මට්ටුඩලී දරුවා. අර පිල්කඩඋඩ බිත්තිය පැත්තට හැරිලා අන්තාසරණ වෙලා ජීවත්තෙන්නේ මරණේ තමන් ස්වාගෙන එනැතුරු ඔහු බොහොම වේදනාවෙන් තමයි කටයුතු කරන්නේ. එ මේ තරන් වේදනාවෙන් කල්ගෙවෙන අතරේ ඔහුටත් දකිඩ ලැබෙනවා තමන් බලාගෙන ඉන්න බිත්තියේ ඉතාම ලස්සන ආලෝක ධාරාවන් පතිරෙනවා මට්ටකොඩරට හිතෙනවා මෙයාලෝක ධාරාවන් කොහෙන් ගලාගෙනනවද මෙයාලෝක ධාරාවන් කාගෙන්ද ත කිනම් වස්තුවකින්ද. ශරීර වේදනාව කොපමන වුනත් මට්ටකුන්්ඩලි බොහෝම මාර්රුවයෙන් අනි පැත්ටැහැරුණ. අනි පැත්තැහැරුුණ මට්ටකුන්්ඩලි හිසාහරවෙලා බැලුවේ මාර්ගයේ දිහා. මාර්ගයේ දිහා බලනකොට මට්ටකුන්ඩලී දකින්නේ පෙන්නතින පායින සූරයාට වඩා මනා තේජවන්ත භාවයෙන් විරාජමානවෙන්න. චන්ද්‍රයායට වඩා සෞම ගුණේෙන් යුක්ත. මේ ලෝකෙ පහළවන සියලුම ශ්‍රමණ බ්‍රහමණයින්ට වඩා සීලතේජසින් බැබලෙන. රන්වන් වූ සිරුර ස්ුරක්තවරණ චීවර ධාතුුවකින් බාගෙනෙ. ශද්වර්ණ බුද්ධ රශ්මි මාලා විහිදුවමින්. පංචවර්ණයෙන් බැබලෙන නේත්‍ර යුගලයකින් එක එල්ලේම තමන් දිහා බලාගනීන්න භාගිතන් වහන්සේ. ඒ භාග්‍යතුන් වහන්සේගේ අසිරිමත් ස්භාවේ දැකපු. මට්ටකුන්ඩලීට ඇතිවන්නේ දරාගඩ බැරිතරම් ප්‍රීතිය බුද්ධා ලම්බන ප්‍රීතියෙන් පිනාගපු මට්ටකුන්්ඩලී කොයි තරන් අපහසුතා තිබනත් භාගිතුන් වහන්සගේමුව මඩල දිහා බලාගෙන තමන්ගේ දසගිලිය එකතු කලා අපේ භාගිතුන් වහන්සේ බව දැක්කා බුදුරජාණන් වහන්සේ තීරණය කළ මට්ටකුන්්ඩලියාට නිරයෙන් විදෙන්ඩ මේ ප්‍රමාණවත් කියලා නතර වෙලා සාකච්ඡා කරන්න වටින තැනැක් මේ භාගිතුන් වහස දිහා බලල ප්‍රීතියෙන් ඉපිලයමින් දසැගෙලි එකතු කරලා වන්දනා කළ පින්නතුන ඒ වන්දනාව සුගතියට හේතුවෙන බව භාගිතුන් වහස දන්නවා. එතනින් ඉවත්වෙලා භාගිතුන් වහස පින්න බාතිර පිටත් වුණා මට්ටුුණ්ඩලී ඉතාම කෙටිවෙලාවකින් මරණයට පත් වනා මරණ එක්කම නින්දෙන් පිබුදුනා වගේ තවතිසාය පහල ව තෞතිසාේ උපදිින්න තරම් හරපු පින්ක මමකක්ද. බුදුරජාණන් වහන්සේ දිහා බලලා ශ්‍රද්ධාවෙන් බන්දනා කළා. පිනතනි ධම්මපදයක් තියෙනවා දමපද පාලයේ ය ධමපදේ සඳහන් කරනවා යම් කෙනෙක්. අවුරුදු සීයක් කල්පයේ මුළුල්ලියම ලෝකීය මහජනයට දානයක් දුන්න ලබාගන්න කුසලස්කන්දේ කොපමන වෙයිද. භාගිතන් වහසි දේශනා කරනවා මගේ ශාසනයේ එක සෝවාන් වහන්සේ නමකට. යම් කෙනෙක් වන්දනා කරනකුට ඇතිවෙන්න කුසල චිත්තේ හතරට බෙදලා එයින් එක කොටසක් තරංවත්. කල්පේ පුරා වසරසීයක් මුළුල්ලි ලෝකීය මහජනයට දන්දීමෙන් ලැබෙන නිසන්සේ වටින්ි නෑ කියලා එකඇන සෝවාන් උතුමන් වහන්සේ නමකට වන්දනා කරනෙක් මොනතරන් මහත් පලද කියන කාරණ වයිමේ කියන්නේ ්‍රද්ධවි වදිනෙක් නමුත් ඔබටත් මටත් සෝවාන් වහන්සේලා සුලබව හොයාගන්ඩ නැහැනි වන්දනා කරන්නට නැතුව නෙමෙයි නමුත් සුලබ නැහැ එවතුමන් වහන්සේලා මම මෙහෙම කෙනෙක් කියල කවදාවත් කියන්නෙත් නෑ. යම් කෙනෙක් එහෙම ප්‍රකාශ කරනවා නම් තාම සෝවාන් වෙලත් නෑ ත්‍රෝවාන් වනාන කියන්නෙක් නෑ තමන්ගේ ආචාරිවරුන්ට ාගිතුන් වහසේ වැඩහිටපු කාලේ භාගිතුන් වහන්සේට එහෙම නො කියනවා කියලා නෙමෙයි මේ කියන්නේ. හැමෝටම කියන්නේ යන්නේ. ප්‍රදර්ශනය කරන්න යන්න නැහැ. ඇ ඒනිසා අපිට කොහොමත් හොයාගෙන වන්දනා කරන්න මේ කාලේ හරි දුර්ල බයි. හමුත්ම කියන්න හැදුවේ. ඒ මාර්ගඵල ලාබීන් වහන්සේලා අපට දුර්ල බවනාට ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපිට දුර්ලබ නෑන පින්නතුනි. අපේ භාගිතුන් වහන්සේ අපිට අනු කම්පාවිං. වැඩ. ඉති මේ කාරණාවත් අහවුරු කරන්ඩ බොහෝ විස්තර සාකච්ඡා කරඩෝන. අපේ මාතෘකාව වෙන එක. ෙදර භාගිත වහසේ තාමත් වැඩඉන්නවා කියලා කියන්නේ කොහොමද පරණර්වාන මංචගේ සඇත පිළ වැඩයිඳමින් ධාතුන් වහන්සේ ඉතුරු වඩෝන කෙළ අධිෂ්ඨාන කළා. තමන් වහන්සේගේ ශරීර දහතුව කෝටි ගනන් කොටස් වලට වෙනස් වැඩෝන වෙෙන් වැඩෝන කෙ අිෂ්ටාන කලා ලෝක සත්වයගේ හිතසූ පිණිස්සේ. තේම අධිෂ්ඨාන කරලා තුරන ධාතුන් වහස ප්‍රමාණය ද්‍රෝනාට ද්‍රෝනාටක් කියල කියන්නේ සේරු හැටතර සේරු හැට හතරක් කියල කියන්නේ හුඩු නං තිස් දෙක. මේ තරන් ප්‍රමාණයක් ධාතුන් වහසල ඉතුරුණා. ඉට අමතරව මහා ධාතුන් වහසල හත් නමක් අපේ භාගිතුන් වහස අධිෂ්ඨාන කලා ඉතුරු ෙන්න්ඩෝන කියලා දළදා වහන්සේලා හතර නමයි අකු ධාතුන් වහන්සල දෙනමයි සර්වග්ඥයන් වහන්සේ ලෝකයට දාන්නේ කරන විශාලතම ධාතුන් වහන්සේ භාගිතුන් වහන්සේගේ නලල් තලය ඒ තමයි ලලාට ධාතුන් වහන්සේ. මෙ ධාතුන් වහන්සල හත්නම විශේෂයෙන් අධිෂ්ඨාන කලා හැබැ පින්නටනට අමතරව මහා පරණනිර්වාණ සූත්‍රයේ සඳහන් කරනවා. චත්තා ලීස සමාධන්තා කේසා ලෝමාච සබ්බසූ දේවා හරිින් ස්වේකේකං චක්කවාල පරම්පර. චත්තා ලීස සමාධන්තා. ශ්‍රීමක දහතු වයේ වැඩසිටි දන්තධාතුන් වහන්ස හතලි නම ඉතුරුුණා කියල කියනවා. කේසා ලෝමාච සබ්බසූ ශරීර දහතුවයේ තිබන සියලු කේසියෝ සහල් ලෝමයෝ මෙධාතුන් වහන්සල ඉතුරුණා. කේස දාතුන් ලෝම දහතුන් නිිතුරුුණා. නමුත් කෝයේවා සඳහන් කරනවා. දේවා හරිං සුවේකේකං. දෙවියෝ අරංගියයා එක එක කොහටද චක්කවාල පරම්පරා සක්කොල පරපුරෙන් දෙවියෝගෙනහිල්ලා. සක්කොල පරපුරෙන් දෙවියෝ ගෙනහිල්ල කියන්නේඇයි. ලෞතුරා බුදුරජාණන් වහන්සගේ බුද්ධරාජ්‍ය සක්කොලවල් කියීය කියලද ධර්මය පැහැදිලි කරන්න. සක්වලවල්ම කෝටිලක්සෑ. ආං ඒ ඒ සක්කොලවල්ලොලින් ආපු දෙවිවරු. මේ ධාතුන් වහන්සේ ලා රංගේඉල්ලා එතකොට අපිට තේරෙනවා බුද්ධ රාජ්‍යිය කොච්චර ලොකුද කියලා පිෙනතන සක්වලක් කියල කියන්නේ ලෝක තිස් එකක් අපි මේකට තමයි කියන්නේ තිස්සෙක් තලයක් කියලා එක සක්වලකට පායනවා එක ඉරක් සහ එක හඳයි එක කියන්නේ මේ බුද්ධ රාජයේ තිස්සෙක් තලකෝටි ලක්සයක් එක කියන්නේ භාගිතුන් වහන්සේගේ රාජිය ඇතුළේ සෞරක් ග්‍රහමන්්ඩල කෝටි ලක්සයක් පායනවා නිරවල් කෝටි ලක්ෂයක් හඳවල් කෝටි ලක්ෂයක් මේ බුද්ධර අජජීතියනවා. අපි විතරද බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ භාග්‍යතුන් වහන්සගේ ශ්‍රාවකයෝ මේ ගේ සක්කලවල් කෝටි ලක්ෂකම වැඩන්නවා නමුත් ඊළඟ සක්වල කොහිතියනෝද කියලා පිදන්නවද. වර්තමාන බටහිර විද්‍යාව නමුත් කොතරම් දියුණුයි කියකීවත් ඔවුන්ට තවම බැරි වනාා දෙවනි සූරයේ කොයාගට. දෙවැනි චන්ද්‍රෙ කොයාගන්නට එඒ මමුණ ගෙහුුණ නං ඒ තවත් සක් වලක් නමුත් මේ සක්කොලේ ඉදලා ඊළඟ සක්කොල පිහිටලා තියෙන්නේ කොයි තරං දුරින්ද කියන කාරණාවක්වත් අපිට තේරෙන්නේ නැහැ නමුත් බුද්ධරාජ්‍යිය එවන් සක්කොලවල් කෝටි ලක්සය මෙන්න මේ කෝටි ලක්සයක් සක්වලේම අපේ භාගිතුන් වහන්සගේ ධාතුන් වහන්සේලත් වැඩ ඉන්නවා ජීවමානව වැඩඉන්න කාලේ මේ කෝටි ලක්සයක් සක්වලට මැහෙන්ඩ මේ මංගල සක්වලේ ඉදල භාගිතන් වහන්සේ ධර්මදේශනා කරලත්තියෙන බුදුරජාණන් වහන්සේ නමක් පොයි වගේ ශ්‍රේෂ්ඨ දෙක එන කාරණාවක් අපිට තේරෙන් නැති නිසාම අපි අචින්තේ යයි කළ කියනවා. එති අපේ භාගිතන් වහන්සේ මහාකරුණාවෙන් බොහෝ දෙනාට පිහිට වනා. එවන් වූ භාග්‍යතුන් වහන්සේට යම් කෙනෙක් වන්දනා කළොත් ඒ වන්දනා කරපු පුද්ගලයටත් සුගතියේ දොර ෑරෙනවා කියන කාරණාව සඳහන් කරනවා. පිනතින භාග්‍යතුන් වහන්සේගේ නිමක් නැති අනන්ත බුදුගුණ කන්දරාව. අපේ භාග්‍යතුන් වහන්සේ විසින්ම ගුණ නමයකට කෙටි කරල දේශනා කළ නිමක් නැති එ මහා බුදුගුණ කන්දරාව මේ නවාරහාදී ගුණපාටේ සියල්ලම සඳහන් වෙලා තියෙන කියලා නෙමෙයි සඳහන් කරන්නේ නමුත් අපට සුගතියට යන්න නිවනට යන්න භාගිතුන් වහන්සට වන්දනා කරන්න අවශ්‍ය ප්‍රමාණය මේ ගුණතුළන්තර්ගත කරලා තියෙනවා. උකද මේ පාටයේ භාගිතුන් වහන්සේ මයි දේශනා කරන්න හිතිපිසෝ භගවාරහන් ආදී වශයෙන්. එතොට මේ ගුණපාටේ තුළ තියෙනවා අරහන් කියල ගුණය සරලවකීවෝත් අරහංගුණේ තේරුම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෑත දෝත එකතු කරගන්න යම් කෙනෙක් මහත් ඌූශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳවැටුනාා නම් ඒ ඕනෑම පුද්ගෙලෙකුට දිව්‍ය මානුෂික සැපසම්පත් උදා කරලා දෙන්නට තරම් භාග්‍යතුන් වහන්සේ සතු. සීල සමාධයාදී මහාගුණයන්ට හැකියාවක් ඇති නිසා අපි භාගිතුන් වහන්සට කියනවා අරහන් කියලා. එක එන්නේ වන්දනා කරන මගළඟන මෙයි සිල්ගුණ තියෙන්න්නේ. නමුත් ශ්‍රද්ධාවෙන් වැදු. ඒ වදින පුද්ගලයා සුගතිගාමී කරන්න්න තරං හැකියාවක් භාගගිතුන් වහන්සගේ සීලේට තියෙනවා. පිනදින ඒ සීලේ ගැන අපි කොහොම කතා කරන්නද. බ තමන් වහන්සේට වදින කෙන සුගතිගාමී කරවන්ඩ තරං සීලේ බලව වසුද යථපමේයා චෙත්තාාවන වටන්සකා පතේව සීලං බුද්ධස්ස කෝදිස්වාන පසීදති එවන් වූසීලේ දැකලා කවුරුනං නොපහදින්නේද කියලා තමයි මේ කියන්නේ ඇති මට්ටගුඩලිත් ජීවිත කාලි කවදාවත් පංකරපු කෙනෙක් නෙේ සල්ගත්ත කෙනෙක් නෙමේ දන්දීපු කෙනෙක් නෙමේ නොවත් අවසාන වෙලාවේ ශ්‍රද්ධාවන් වන්න පිනෙෙන් මට්ටකොඩ ලි පදින්නේ තවතිසාාව තෞතිසාාවේ ඉන්න ඔහු කල්පනා කරනවාම එදිවිය පුත්‍රයා මං කොහොමද තෞතිසාාවටාව මතක් එෙනවා තමන් භාගිතුන් වහසර වන්දනා කලා අන්තිම වෙලාවෙ කියලා. ඉඩ පස්සේ බලනවා කෝ මගේ තාත් අ දැන් කියලා එකම පුතා මැරුණ දුකට සොහොනට වෙලා අඩනවා පුතා ආදාහනය කරලා උදේ ඉඳල රෑවෙනකම්ම සොහනට වෙලා අන්නවා දිව බුත්‍රය කල්පනා කරනවා අනේ මේ මසුරු බමුණට පෙහිටක් වඩෝන කියලා. එහෙම කල්පනා කරලා ඔොහොත් ඇවිල්ල අඩනවා ඇති මේක දිග කතාවක්ම බොහෝම කෙටියෙෙන් මේ කරණාව සිහිපත් කරන්නේ ඉතිම් බ්‍රාහ්මණය ගිහිල්ල අඩන්න හේතුවහල තමන් ලඟ තියෙන වරත්තරං කරත්තය ඒකට රෝධ දෙකක් හොහැන්ඩ තමයි මොහු අඩන්නේ. එති බ්‍රාහ්මණය කියනවා මොනවගෙන්දරෝද ඕනේ ද රිදෙන්ද ලෝහිතාන්ගද මොනවගින්ද ඕන කියලා එතර දිවිය පුතරය කල්පනා කරනවා මට බෙහෙත් පෙත්ත අරන්දුන් නැති බ්‍රහ්මණය දැම්මට රණින් රිදීෙන් මුතු මැණික්වලින් රෝධ හදල දෙන්න ලෑෂ්ටිය මහුත් තවත් සංවේගේට පත් කරන්න ඕන කියලා කියනවා නොබ මට මොන ප්‍රමාණයෙන්ද රෝධ දෙන්නේ නුබ ඉල්ලන ප්‍රමාණයකින් දෙන්නන් කියනවා න සඳහන් කරනවන්තිමට මට එපා. මං බලාපොරොත්තු වන රෝධ දෙකක් තියෙනවා. මට ඕනේ ඒක මයි කියල. මොකක්ද කියලවවා. එකරෝධයකට හිරු මඩලත් අනිකරෝධයට සඳ මඩලත් මට ඕනේ. බ්‍රහමණය කියන මෝඩයා ඹ මැරණකං මේ සොහනේ ඇඩුවත් ඉරයි හඳයි හම්බෙයි කියලා හිතුවද රෝධවලට මේ වෙලා මට්ටකුන්ඩලිය හනවා නුබහන්නන්නේ මොකටද. බ්‍රහ්ණය බොහොමත් දුකෙන් කියනවා. මගේ එක්කම පුතාමිය දනා මට ඒදුක දරාගන්න බැරෙහින්ද උදේන්දල රෑවෙනකම්ම මේ සොහොනෙ ම මණඩනවා කියලා දිව්‍යපුත්‍රය කියනවා පෙනෙන්න දේවල් ඉල්ලලා අඩන කෙනා දගඥානයා නොපෙනෙන දෙයක් ඉල්ලලා අඩන කෙනා දගඥානය කියලා ඉරහඳ මට ලැබෙන් නැතිවනාට ඉරහඳ පේණඩවත් තියෙනවා නොබේ පුතා පේඩත් නැහැ නමුත් පුතාාවෙන් වෙන් අටනවා බ්‍රහ්ණයක් කල්පනා කරලා කියනවා මේ වෙලා වෙන නුඹට වඩා මං අධ්ඥානයි කියලමං පිළිගන්නවා කියලා. එහෙම කියල හුවා පහු යන්න යනවා යන්ඩ යනකටආය කතා කරනවා. හැබැ ඉස්සල්ලා හිටපු කෙනන මේේ දැ තනිි කරම දිව්‍යමේ රූපයක්ම ඉන්න. හැබැයි ඒ ඉන්න මට්ටකුන්ඩලීමයි. එද බ්‍රහ්ණයට හිතාගඩ බැරූ යනවා. නොඹ දෙවෙක් ද ගාන්දරුවෙක් ද කවුද කියලා හනවා සඳහන් කරනවා. මේ සොහොනට වෙලා යම් කිසි පුතෙක් වෙනයෙන් ලු හඩා වැල පෙනවන ඒ හඩා වැල පෙනම් මං වෙනුවෙන් තමයි කියලා. බ්‍රහ්මණයට දරාගන්න බැරූ යනවා සට. අපපංවා බහුන්වා නාදදසං දානං දදන්තස්ස සක අගාරී උපෝසතකම්මං වාච තාදිසං කේනකම්මේන ගතෝසිී දෙවලෝකංහිශ. බ්‍රහ්ණය හනවා අපපංවා බහුන්වා නාද්‍යසං මනුස්ස ලෝකෙ ජීවත් එන කාලේ නොම දුන්න දානෙක් නෑ. සමාදන් වුණ සීලයක් නෑ දන්දු නැතු සෙල් රැක්කෙ නැතු. බනඇහුවේ නැතු නොුව කොහොමද දිවියලෝකෙ ගිය කියලා. දේල සඳහන් කරනවා ආබාධිකු ඕති බාල්ල ගිලානෝ. ආතුර රූපෝම හිිසකේ නිවේශන බුද්ධන් විගත රජන් බිතින්න කංකන් අදක්කින් සුගත අනෝම ප්ඥන් දිවපුත්‍රය සඳහන් කරනවා. ආබාධිකෝ දුක්කිිතව බාල්ල ගිලානු මම ලෙඩවෙලා දුකට වැටිලා. කාගෙවත් සරණක් පිහිටක් නැතුව ඉන්න වෙලාවේ. ඒ භාගිතුන් වහන්සේ මව බලන්න වෙඩියා. ස්වාහං බුදිත මනෝ පසන්න චිත්තූ අන්ජලින් අකරින් තතාගතස්ව ඒ භාගිතුන් වහන්සේ දෙහා බල්ල. ඉතාම පැහැදුනු සිටින් යුක්තව ම භාගිතුන් වහන්සේට දසැඟිලිය එකතු කරලා වන්දන කළා. ආංගේ පිනෙ තමයි මම දෙව්ලෝවාාව කියලා. ඉති මේ කාරණාව මේ වචන හලා තමන්ගේ චිත්ත සන්තානයේ ප්‍රීතියෙන් පිනායනවා. අදින්න පුප් බ්‍රාහමණයා තියෙන් පිනාගෙහිල්ල තමන්ගේ ප්‍රීතිය ප්‍රකාශ කරනවා මොකද ඒ භාග්‍යතුන් වහන්සේට යම් කෙනෙක් වන්දනා කරහම වැඳපු කෙනත් දෙවුලෝ යනවාද කියලා තමයි මේ ප්‍රීතියට පත්වෙන්න්නේ. එ ප්‍රීතියඔහ ප්‍රකාශ කරනවා අච්චරියන් වතා බූතන් අංජලීකම් මසායමී දිසෝවිපාකු අහම්පි මුදිත මනු පසන්න චිත්තූ අ්‍යේව බුද්ධන් සරණං වයාගී බොහෝම පැහැදිලා ප්‍රීතියෙන් සඳහන් කරනවා අච්චරියන් අභූතන් ආශ්චර්යයි අත්භූතයි අන්ජලී කම්මස්ස අයිමහි දිසුූ විපාකු ඇදිල්ලි බැඳගෙන කරපු වන්දනාවක විපාකය මේ තරං උසස්ද කියලහ අහම්පි මුදිත මනෝ පසන්න චිත්තෝ මමද පැහැදුනු සිටින් යුක්තව අජේව බුද්ධන් සරණන් වජාමී අදම ඒ භාගිතන් වහන්සේ සරණයනවා කියර ප්‍රකාශ කරවා අද්්‍යේව බුද්ධන් සරණං වජාහි දම්මංච සංගංච පසන්න චිත්තූ. තතේවසික්කාය පදානි පංච අකන්්ඩ පුල්ලානී සමාධියස්සූ. බුදුන් සරණ යනවා විතරක් නෙමේ. ම ධර්මරත්නයත් සරණ යනවා. සංගරත්නයත් සරණය. දිවබුත්‍රය සඳහන් කරනවා. බුදුන් දහම් සගුන් තුනුරුවනුම සරණගිහිෙල්ලා. තතේවසිෙක්කාය පදානි පංචිල්. පංසිල්ද සමාදං වෙන්ඩ කියනවා. අකණ්ඩ පුල්ලානි සමාධියස්සු නැවතකවදාවත් උල්ලංගනය නොකරන්ඩ ප්‍රතිඥ්ඥා දීලම සමාදං වෙන්ඩ කියන. ඉතිම් ්‍රහමණය පොන්දේෙන මන් පන්සසිල් සමාධං වන්නං පන්සිල් ලකිින්නං කියලා. පානාති පාතා විරමස්සුකිප් පං ලෝකයේ අදිින්නං පරිවජ්ජයේසු පරිව්ජ යස්සු අමජ්්‍ය පෝනෝච මසාබනාහි. සකේන ධාරේ නිේච හෝති තුට්ටු. ඉතාම සතුටින් මම් මේ මුළු පංච සීලේම රකින්නං කියෙල කියේන. දිව්‍යපුත්‍රයට පුළුවන් ගුණා. මෙ තරන් මසුරු වෙච්ච තමන්ගේ තාත්තා. බුදුරජාණන් වහන්සිකාවට යවැන්ට. එවිතර නෙමෙයි සෝවා නාර්ය ශ්‍රාවකයෙක් බෞට පත් කරන්නටත් දිව්‍යපුත්‍රයට පුළුවන් ගුණා. න මේ කාරණාවම පැහැදිලි කළේ භාගිතන් වහන්සේ වැන්දත් සුගතියට යනවා කියන කාරණාව පැහැදිරි කරන්නට. ගාමීයවිල්ල කියෙන් නිරයට යඩ ඉන්න අය සුගතියට යවන්ඩ භාග්‍යතුන් වහන්සේට පුළුවහම් බව මම දන්නවා. නමුත් බමුණන්ටත් ඒ වැඩේ කරන්න පුළහන්ද. ඉතිින් භාග්‍යතුන් වහන්සේ එල්ලඟ ශ්‍රද්ධාවෙන් යම් දෙයක් කරපු කෙනෙක් සුගතියට යවවා. අපි ඔක්කොම සුගතියට යවන්ඩත් භාගිතුන් වහන්සට පුළුවහන්කමක් තියෙනවා බැරි බැරි නැහැ නමුත් එඒම වෙන්නේ නෑ පින්නතින කාරනාව තේ නිසා ගාමිණීගෙන් භාගිතුන් වහන්සේ අහන ගාමිණී මම නොබෙන් මුලින්ම ප්‍රශ්නයක් අන ප්‍රශ්න දෙකක් අහනවා ගාමිනී නොවට පුළු හන්ද නොව දන්න විදිහෙට මට උත්තරයක් දෙන්න කියවා. ගාමිණ කියනවා එහෙමයි ස්වාමීණි අහන් මං පිළිතුරක් දෙන්නන් කියලා. බුදුරජාණන් වහසේ ගාමිණගෙන් අහනුව ගාමිණී පිරිසක් එකතුවෙලා මහ කළු ගලා කරෝල් කරගෙන ගිහිල්ලා විලකටදානවා. විලට දාල සියල දෙනාම විලවටේ ප්‍රදක්ෂිනා කර කර ස්තෝත්‍ර සධ්‍යායනා කරලා මෙ විශාල පිරිසක් එකතු වෙලා කළුගලට කතා කරනවා. අනේ කළුල ගඩට ගොඩට ගොඩට එන්න කියලා විශාල පිරිසක් කළු ගලට අනගන ගාමිනී කළු ගල ගොඩ එනවද කියල හවා නෑස්වාමීී කළුගල ගොඩ එන්නේ අහපු ගමම්ම කියනවා නෑ කළුගල ෙනෑ කියලා මෙ පිරිස කියනවානේ කළුගල ගොඩට එන්ඩ් බැරිනං අපට පේන්ඩ ජලතලයේ මත පාවෙන්න කියලා. එහම නැත්තං යවුරට හේත්තු වෙලා ඉන්න කියල කියනවා. පි ගාමිනිගෙන් අහනෝ ගාමිණී එහෙම වෙයිද කියලා. ගාමිණී කියනව නෑස්වාමීනී කළුගල යටට ඇදෙන ස්වභාවයෙන් යුක්තයි. මේ බනාහන්ඩ රැස්සලා ඉන්න දහස්ගානක් මේ පිරිස සියලු දෙනාමග හිල්ලා කළුගලක් වතුරට දාලා ඒ කළුගලට අඩගැහවුවත් ගොඩ එන්න කියලා දස් ගානක් අපි අඩගෙහුවට කළුගල ගොඩට එන්නේ නැහැ පෙන්නතිනි කළුගල යටට ඇදෙන ස්වභාවයෙන් යුක්තයි. අන්න ඒ නිසා භාගිතු වහස සඳහන් කරනවා ගා මිණි. මේ ලෝකෙ ඉපදිච්ච යම්පුත්ගලයක් තමන්ගේ ජීවිත කාලය තුළ දස අකුසල කර්ම පතයන්ගෙන් බැලකිලා නැත්තං. මරණින් මත්තේ ඔහු දුගතිය උපදිනවා දුගතිෙන් මුදුවන්ඩ තවත් සමත් කෙනෙක් නෑ කියලා. මේ ලෝකෙ ඉපදිලා දස අකුසල කර්ම පතයන්ගෙන් යුක්තහිනම්. මොනවට දෙතකොට දස කුසල් කියල කියන්නේ කයින් කරන වැරදි තුනයි වචනයෙන් කරන වැරදි හතරයි හිතිං කරන වැරදි තුනයි මටික එක තුනහම දහයි. ්‍රාණගාතය අදත්තාදාානය කාම විත්‍යාචාරයේ මොසාවාදය ුස වචනය පිසුණු වචනය සහ සම්පක් ප්‍රලාපය අභිද්‍යාව ව්‍යාපාදය මත්‍ය දෘෂ්ටියය. මෙන්න මේ කාරණා දහයට කියනවා දසකුසල කර්ම පත කියලා. එතට මේලෝක ඉපදිච්ච පුද්ගලයෙක් මේ අකුසල කර්මයන් එක්ක නං ජීවත්තෙන්නේ මරණින් මත්ත කොහෙද උපදන්නේ දුගති ඇතකොට පින්නතනේ අපිට හිතන්නයමක් නැද්ද අප යොක්කොම මේ ලෝක ඉපදිච්චායි තමන් පැත්තද ැහැරිල බැලූත් මේ වැරදිවලින් යුක්තවද ජීවත් වෙන්න කියලා මකක් වෙයි කියලද මේ කියන්නේ මරණින් මත්්‍ය උරුම වෙන්න දුගති කියලා එති එක නිසා අපිට හිතන්න හොඳ තැනක්. සසර බොහොම පින් තියෙනය මේ ලෝකෙ උපදිනවා බොහෝ දෙනා සතුටවින් බලාගෙන ඉන්නකට. බොහෝ දෙනා සතුටින් බලාගෙන ඉන්නකොට මේ ලෝක ඉපදිච්චායි කව්ද ඇමෝගම සතුට මැද්දේ මේ ලෝක ඉපදිච්චායි තමයි මේ මළුව පුරාමෝවාඩි වෙලාඉන්නේ ඔබේ අම්මගේ කුසට ඔබාපු දවසේ ඔබේ අම්මගේ කුසේ ඔබ වැඩෙන කාලෙ කී දෙනෙක් ඇ ගැන හිතල ඔබ ගැන හිතල සතුට වෙන්න ඇ්ද අපේ අම්මගේ පැත්තේ ඥාතීන් කීදනෙක් සතුටු නාද අපේ දුව අපේ මිනිබිඩි අපේ අක්කා අපේ නැගනිය අම්ම කෙනෙක් වෙඩ යනවා කියලා අපේ තාත්තගේ පැත්ෙ කීදනෙක් සතුට වෙන්න ඇද්ද අපේ තාත්ත තාර්ත්ත කෙනෙක් වඩ යනවා කියලා. එකදොට අම්මගේ පැත්තේ නෑදෑයොයි තාර්ත්තගේ පැත්තේ නෑදෑයොයි මේ දෙගොල්ලම බොහොම සතුටින් බලාගෙන ඉන්නේ කාවදකිින්දද. තමන්ගේ දියණියගේ දරුව දකිින්ද. තමන්ගේ පුතාගේ දරුවවා දකිින්ඩයි මේ දෙගොල්ලම බලාගෙනඉන්නේ හරි සතුටින්. එන මවපාර්ශවයේ පිය පාර්ශවය සියලු දෙනාම සතුටින් බලාගෙන ඉන්න වෙලාවෙේ. ඔවුන්ගේ දෑස්වල සතුටු කඳුළු පුරෝමින්. මේලෝකෙට එළියටපුුවය එන මේේද මේ මලුවූ පුරාමිින්න්නේ. එන බොහෝ දෙනා සතුටුකරවමින් මේලෝකෙ ඉ පපදිච්චයි තමාමේයිඉන්නේ. එඒනම් පින්නතුන භාගිතුන් හස දේශනා කරනවා. එහෙම පින් ඇතුව මෙලව උපන්න අයට සත් පුරුෂයෝ හම්බවනේ නැත්තන් ඔවුන් යන්නෙ නිෙරහිට කියලා. පෙරපින් අරගනයි මේන්න. හැමෝම ඇවිල්ලතියෙන පෙරපින් අරගන්න. පෙරපින්ං කලා පෙරපින් තිබන කියන්න. උදා හරණොචර අපේ ජීවිත ෝල තියෙනවාද. පින්නතිරින් මනුස්සලෝකෙ ඉපදුනේම පෙරසංසාරිසිෙල් රැකපුේදා. කෙනෙක් මරණයෙන් පස්සේ උපදින තැනතීරණය කරන්නේ සීලේ කියන කාරණාව බණහන පින්නතුන් හැමෝම දැන්හොඳට දන්නවා. ඔබත් මමත් අපි හැමෝම දවසක අනිවාරයෙන්ම මැරෙනවා මැරනාපි උපදින්නෙක් කොහෙද කියන එක තීරණය කරන්නේ සීලේ විසින්. එනම් පෙරජීවිතෝල සිල් රැකල තිබුණ නිසා තමයි අද මනුස්ස ජීවිතයක් අම්බෝ වෙලා තිය. එනම් පෙරපිංකලා කියලා දැන් තහවුරුයි අපිහැමෝටම. අපි අනුන්ට අතපාන්නතූ ජීවත්වෙනවා එ පෙරදන්දීල තියෙන නිසා. දීල තියෙන ප්‍රමාණයට තමයි ලැබිලතින්නේ. සීලය උපදින තැන තීරණය කරනවා ධානයේ පුදුනාට පසෙල් ලැබෙන දේතීරණය කරනවා. ප්‍රශ්මයක් ඇතිවෙන්න පුළුවන්. ටහිර රටවල්ල මිත්්‍ය දෘෂ්ටික යිපදලා ඉන්නයි තරන් අපි දන්දුන්න මදිද කියලා පිනතන ඊට වඩා ගොඩක් දන්දීලා තියනවා. මොකද නැත්තන් හිතෙන්න්න පුළුවහන්නේ ඇමරිකාවේ ජපානේ මැද පෙරදිගේ මිනිසුන්ට මෙච්චර ධනය තියෙන්නේ අපිට වලා දන්දීලද කියලා. දන්දීල තමයි මෙශාසනයේ මහල්ලොක දන්දීලන නෙවෙයි පින්නතන පුංචි පින්කන් කරපුවාල. දහම කියන්නේ කොහොමද කියන කාරනාව වෙනම සාකච්චා කරන්න ඕනේ නමුත් එතකට ඒගොල්ො තරන් දදිී නැද්ද බන්න කියන්න පිට වඩා දන්දිීල තියෙනවා කියලා ඒනති ලංකාවපදිලා දුප්පත්ට හේතු ඒකටත් වෙනම හේතුවක් තියෙනවා. මොන වගේ හේතුවක් වෙන්න ඇද. ලංකාව කියල කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ කරුණාව ලැබිච්ච විශේෂ රටක් භාගිතුන් වහන්සේ මේ රට දිහා බලන්නේ තුරා ුද්ධ රාජ්‍ය ලබාගෙන බෝධි මණ්ඩලේ වැඩඉන්න කාලෙමයි. බුද්ධත්වේ ලබල තාම බෝධි ම්ඩලයෙන් නැගිටින්ඩත් කලින් තමයි මේ රට දකින්නේ. එති එහෙම විශ භාගිතු වහසේ මේ රට දකිනවා විශේෂ රටක් ඇටියට. මෙරටේ ආරක්ෂා සම්පත්තිය දෙවියන්ට භාර කරනවා. ඒ සඳහා භාගිතුන් වහන්සේද කටයුතු කලා පළවෙනි ලංකා ගමන මහිියංගනයට වැඩම කරලා යක්ෂයන් නිවත් කරලා මතාවක් මේ රටවටේ භාගිතන් මහසි ප්‍රදක්ෂිනා කරලා පිරිත්සත් ජායනා කරලා අරක්ෂා සම්පර්තිය මුලින්ම තහුරු කරන ගද මේ නිර්මල ධර්ම පරයාාප්තිය චරාත්කාලයක් සුරක්ෂිත වෙන රටහෙටියට දෙ ලංකාව කියල කියන්නේ ලෝකතියන ලොකුම රට නූනට ලංකාව කියන්නේ ලෝකෙතියෙන හොඳම රට ඒ බව ඔප්පු කරන්න ශාක්ෂි ඕන තරංග බුදුදහම තුලින්ම පැහැදිලි කරන්න පුළිවා.ඉ බණ අහනාය මීට කලින් දේශනාාවල්ලොල ඒ කරුණු සඳහන් කරලා අහලා දන්නවා. ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලා අධිෂ්ටාන කළ අධිෂ්ඨානකරපු ධාතුන් වහන්සේලගින් ද්‍රෝණ හතක් බෙදල දුන්න. එක ද්‍රෝණය බෙද නැතුව ඉතිරු කළා. එ ද්‍රෝණයේ රාමග්‍රාමයටයි දෙන්නේ ප්‍රාමග්‍රාමයට දෙන ධාතුන් වහන්සේල සහිත. මේ කරඩුව තැපත් කරලා අජාසත්ත මහරත් ජිරූ චෛත්‍යයක් හැදුව පිනතිනය චෛත්‍යයේ පස්සෙ කාලෙ ගංමතුරට හේදිලා කරඩුවත් එක්කම ම මුහොඳට ගසාගෙන ගියා සාගරයේ මැද්දේ රෙදීවන් වැලි තලාවක කරඩුව රාත්‍රයට මහ විශාලා ආලෝකයක් විහිදෝනු මෙක දැකලා නාගරාජව රුනාගලෝකෙන් ඇවිල්ල මෙ කරඩුවරන් යනවා තුගනිි තාවට ලංකාවට වැඩි හම භාග්‍යතන් වහන්සේ අනුරාධපුරේ මහම වුණාවගෙනට වැඩල. ස්වර්ණමාලී චෛත්‍ය රාජාණන් වහන්සේ පිහිටන තැන පන්සීයක් මහරහතන් වහන්සේල එක්ක සමාධයට සමවැදිලා. බුද්ධ තේජානු භාවයෙන් සාගරයේ දක්වා මහපලෝ කම්පා කරලා කෝටි ලක්සයක් සක්කොලට විශේෂ වෙන එකම චෛත්‍යය ඉදිවෙන්නේ මෙතනයි කියන කාරණාව දේශනා කොට වදල්ලා. ග අපේ මහසෑය වගේ සුවිශේෂී චෛත්‍යයක් මේ කෝටි ලක්ෂයක් සක්වලේ වෙන කොහෙවත්මන මේක භාගිතුන් වහසේ පිට දක්ක පු සුවිශේෂය අනුග්‍රහණිමේද. ඇයි අර ධාතුන් වහසල ද්‍රෝණයක් තනියම ඉතුරු කළේ බෙදන් නැතුව රාමග්‍රාමයට ලැබෙන දහතු කරඩු අන්තිමට නතරවෙලා වැඩඉන්නේ පන්දාහ කල් ශාසනයේ පවතිනතුරුම මේ ලංකාවේ. එතුටේ ද්‍රෝණය බෙදුන් නැත්තේ. ලංකාවට ලැබෙන්ඩෝන නිසා මංකිව මහා ධාතුන් වහස හත් නමක් අධිෂ්ඨාන කලාා භාගිතන් වහසේඒ විශේෂ ධාතුන් වහස හත් නමෙන් හතර නමක් ලංකාය වැඩ ඉන්නවා. එලලාට ධාතුන් වන්සේත් දකුණ වකු ධාතුන් වහන්සේත් වාම සහ දකුණු දළදා වහන්සලා දෙනමත් ලංකාය වැඩින්. එති මේ ඇරෙන්ට තව කරුණු කොච්චනතිය නෝද පෙන්නතිී කතා කරන්න අන්නේ එක නිසා මේවාගේ සුවිශේෂී රටක උපදෙන්ඩ පෙර කරන ලද පින් ගොඩක් වියදැන් කරඩෝන ටිකක් නෙමයි හුඟක් වියදැන් කරඩන ොඳ තැනකට යන්ඩ හොඳ තැනක නවතන්ද හුඟක් වියදැන් කරඩෝන වටිනාක මේ ප්‍රමාණයට වියදමත් වැඩිවෙන වහෙන ලංකාව උපදන්ඩ පෙරකරපු පින් ගොඩක් වියදැන් කරඩෝල හැබැයි පෙරපින් ගොඩක් වියදැන් කරලා නමුත් අපි මෙහෙ ඇවිල්ල ඉප්‍රතිනේ වැඩියෙන් හම්බ කර්ඩෝන නිසා ද මෙහෙදදි ගොඩක් හම්බ කරඩ ලේසි. මංකි වෙරුපියල්කාසි නෙමේ කුසල් හම්බ කරන්න ලේසි. ඇ පින්නතුනී. ඇමිරිකාවේ ඉපදුනත් මහසයි වඳින්න්න ලංකාවට එන්න පේ. සම්මාධිච්්‍යි තියෙන ඒනවා. ඉතින් ඒනිසා අින් අපිට පුළුවන් ඩැන්ඇන්ට හිතනොත් එලි වෙන්න කලින් ගෙල්ල වැැඳලට. අකුදාාතුන් වහස වදින්න ලංකාවට මෙෙන්්ඩෝ නෙන්නේ දකුණු අකුදාාතුන් වහස ලංකාව වැඩ ඉන්නවා නිකක් නෙමෙයි. ාගිතුන් වහන්සගේ ජීවමාන බවතහවුරු කරලා යමක මහා ප්‍රාතිහාරය දක් කොලයි වැඩඉන්නේ. තාමත් සරුවග ඥධාතුන් වහන්ස ජීවමානයි කියලා මුළු බුද්ධ රාජ්‍යයට මොප්පු කරලා වැඩයින්නේ. ඉති බන්ධනා කරන්න ලංකවුට ෙන්්ඩෝනෑ. වාම අකුධාතුන් වහන්ස කොහෙද වැඩඉන්නේ කියලා නිශ්චිතව දන්න හැ. තොරතුරු සඳහන් කරන තැනකත්තේෙන්නේ පොඩි විස්තරයක් විතරයි. ඒ විස්තරයට අනුවනං වැඩඉන්නේ බඹලුව. ැ අපට වඳින්නේ ඇන්ඩ වෙන්න වෙන්නෙ නෑ. භාගිතුන් වහන්සේ ලෝකේට දාානය කරන සුවිශාලම විෂධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ මෙවිශ්වයේ කොහේටියත් බුද්ධ රාජ්‍යයේ කොතන හිටියත්. ලලාට ධාතුන් වහන්සේ වඳන්න නං දෙවියෝ බ්‍රහ්මිෝ පවා එන්නන්න ඕනේ ලංකාවට. එහෙමනං මෙහෙ ඉපදිච්චායියට පින් හම්බ කරනවා කියනෙ කොච්චර පහසුද. තනක අපි මේහ ඇවිල්ල ඉපතු ෙම්මකටද වැඩිපුර වැඩිපුර පින් හම්බ කරන්ඩයි පෙරපින් වියදන් කරල ලංකාටවේ නමුතාවට පස්ස මතක නෑමොකුවත්. හේතුවක් තියෙනවා ැල් ඉපදිච්චා මත් අමතක වෙන. අවේ මොකටද කියන කාරණාව අමතක වෙනවා මැරිල්ල ඉපදිච්චාම. අන්න ඒක මතක් කරල දෙන්න තමයි සත්පුරුෂෝනවෙ හ මුතු පරම් පරාවක් සතුටු කරව කර ඉපදිච්චායට සත්පුරුෂෝ ලැබුණ නැත්හං ඔවුන් යන්න නිරේට. අංක හිද සත්පුරුෂ අවශ්‍යමයි පින්නති ලබිච්ච අවස්ථාව මොකක්ද කියලා හඳන ගණ්ඩ වන. බැඩියෙන් හම්බ කරන්ඩි කියලක විලංකාවි තරම් පින් කරඩ පුළුවන්තන තව කොහෙ හ ඇඩද අප අංක නිසා මෙ සුශේෂී පිම්බිමට ඇවිල්ල ඉපදිලතියනවා. හැබයිති මෑතකාල වෙනකට අපි භාග්‍යතුන් වහසිර කීකරුවෙනට වඩා අකීකරුම තමයිුුණේ කීකරුශ්‍රාවකය කිය කියන්නඩ පුළුවන්කමක් නෑ. අකීකරුෂ්්‍රාවකය තමයින්නේ කියන දෙයක් අහෙමන. අද විතරක් නෙම ඉතින් අප පුරුද්ධ පැත් එහෙම තමයි පෙරත් කියන දේහනෑි. ඒගන මහනාග රජ්ජරුව සඳහන්කලේ ලලාට ධාතුන් වහස ලංකාවට ලැබුණන කියල දැනගත්ත හම මහානාග රජිරුව සුවඳද පැංවලින් නාලාල සුවද බලුත් අරගෙන යනවා ලලාට ධාතුන් වහසේ බලයිට භාගිතුන් වහස ගධිෂ්ා නිකුත් ේන ල්ලාට ධාතුන් වහස ලංකාවට ලැබෙන් මහනා රජිුව කාලිටක. මහා කාශ්‍යප මහරහතන් වහන්සගේ ශිෂ්‍යා නුශිෂ්‍ය පරපුර එතෙක්ම ධාතුන් වහන්සේ ආරක්ෂා කළා ජීවිත පරිත්්‍යයාගේ. ලලාට ධාතුන් වහන්සේ බලන්නග හිල්ල. ධාතුන් වහන්සේ වෘථ කරල පෙන් නහම ලලාට ධාතුන් වහන්සගගේෙන් ශද්වර්න රශ්මය විහිදෙන්්ිගත්. ලංකාවේ ජාත පුත්‍රයේකවෙච්ච මහනාග රජ්ජුරෝ මහපුදුම ප්‍රඥාවන්තරජකෙනෙ. සරුවඥ ධාතුන් වහන්සේ ශද්වරන රශ්මය විහිදනව දැක්කාහම. ඉපදිච්ච ප්‍රීති සංවේගය මල්බඳුන තරගෙන දනින් වැටිලා ලලාට දාාතුන් වහන්සළඟ තමන්ගේ හිතේ ඉපදුන ශ්‍රද්ධාව ප්‍රකාශ කරන්න පටන් ගත්තා ගාතා හතරක්ටට එක තුන්ගනි ගාතාවේ සඳහන් කරනවා මහන්නවේ මයං බන්තේ නිමුද්ගා දීග සම්භවිී අප පතිස්සා අප පතිට්හාා සංසරාම චිරන්තයි. මහන්නවේ මයං බන්තයේ පින මහා අන්නවේ කියල මෙතන කියන්නේ බවසාගරයට මයන් බන්තේ ස්වාමීණය අපි නිමුග්ගා දීග සම්භවයේ මෙතරම් දේර්ග කාලයක් මේ බවසාගරයේ ගිලිලමයිහිටිය අප පතිස්සා මොකදද මේ කියන්නේ. මෙතරම් දේර්ග කාලයක් බවසාගරයේ ගිලන්න හේතුව අපි අකීකරුයි ස්වාමීයන්නේ. අප පතිට්ටා ඒ අකීකරු බවනිසා පිහිටන්ඩ තැනක් ලැබුණෙනෑ අප පතිස්සා අප පතිට්ටා කීකරු නිසා පිහිටන්ඩ තැනක් ලැබුණනෑ සංසරාම චිරන්තහින් බොහෝකාලයක් සංසාරි සැරිසරවා එකන පෙරත් බුදුරජාණන් වහන්සේල මුණගැහුුණ. උන්වහන්සේල ධර්මයේ දේශනා කළ අපි ධර්මයේ ඇහුව ඒ වුනාට භාගිතුන් වහන්සට කීකරුණේ නෑ කියන්න දේයහවිනෑ අපි තාමත් මේ සංසාදී මං කියන්නේ අපි තාමත් කියන දේ හන්නේ පෙරත් කියනදේ ඇහුන තාමත් කියද අහට ලෑස්තනෙ හැම දෙනාගම නිත්‍ය සලය පන්සල් තමත මන්ගේ වයස ගැන හිතලා පිඳතනි කල්පනා කරලා බලන්ඩ දැන් අවරදු පණහා දැ අවුරුදු හතලිය ඊට වැඩි හෝ අඩු දැම් මෙච්චන වයසක් ගෙවිලා ගියා එක පැ විසිහතර අකණ්ඩව පන්සෙල් රැකපු දවසක් මේ අවුරුදු පනහතුල තේෙනවද කරල තන්යම හිතල බලන්න කොච්චනා කීකරුද කියලා තේරෙනවද සසරට බය නැති බව තේරෙනවද එන ති මේ බුද්ධාන්තරය මේ විදිහටම පහු වෙලායගේ හැබැයි බොහමආදුරු අනාගතයක් තියෙනමංක බුද්ධාන්තර මට්ටමේ මෙහෙම අකුසල් කර කර ඉඳලා අකීකරුව ඉඳලා මෛත්‍රී භාගිතු ොහස පහල වන්න කාලෙට අවිීචීවාගේ ඇැදිලා පස්ස උාු මහාකල්ප මාසංකෙයක් බුද්ධශූයයි කියල සඳහන් කරලා තියෙනවා. මෛත්‍රී භාගිත වහසකෙන් පස්සේ. මහාකල්ප මාසංකෙයක්. එක එහම සඳහන් කරලම තියෙනවා. තේෙනද කොච්චර අඳුරු යුගයකට මූුණ දෙන්න වෙයිද කියලා. පිනතින මොකක් හරි වරද්ද ගැන මේ ජීවිතන් අවිචීයට ගියොත් මේ කාලයේ මෛත්‍රී භාගිතන් වහන්සේන මොනගහෙන්න්නේ. මේ කාල අවිච්චිටිගිය. එයින්න මෙල් ලැබිල තියෙන අස්ථාව ගැන බොහොම පරිස්සං සහිතවහි තැඩ සිද්ධ වෙනවා. මහනාග රජිරුවනන් කෙලින්ඹ ප්‍රකාශ කළ ආකීකරුවවෙච්ච නිසා පිහිට අන්ඩතැනම්බුලි නෑ සැබැති රජරුවන මෙහෙම කියනවා. අකීකරුුවවෙච්ච බව ඇත්ත පහිට අන්ඩ තැනක් නොලවිච්ච බවත් ඇත නමුත් ඒ තරහිතුම් හයා පජ්ජ. ස්වාමීනි භාග්‍යිතන් වහන්සේ මෙකල්ලහි නැවතත් නුබෝහන්සේගේ පැමිණීම සිද්දුවනාා ඒ තරහිතුම් හේයා පජ්්‍ය පතිිට්ටන් අධිගච්චරී අන්න ඒක නිසා පිහිටන්ඩ තැනක් ආය තම්බල තුම් හාකංවන්දනංකත්වා නුබෝහන්සේට වන්දනා කරලා උත්තින්නම්ම බවන්නවා මෙවරනං අපි ගොඩට යනවා මයි කියල කියනවා. අතින් මහානග රජිරණේම කීවී. අපි ගැ නමේද කියෙ ඉතිෙන. මං කියන්න පන්නතුන භාගගිතුන් වහන්සේට වන්දිනක කොයිතරම් පින් සිල්්ද වෙනවාද. ඒ කාරණාව එහෙම වනත් දෙදස් විසිිතු නවුරුද්ධත් මාසාටක් ඉක්ම ගිහිල්ල දැ නොවෙන මාසිටත් ඇවිල්ල තියෙනවා. නමුත් බෞද්ධ කියන අප අයාතර අටපාරක් බුදුන් වැදිින තියි මේ අවුරුද්ධිත්තින්නවා. කැන මේ අවුද්ධ මාසාටක් දැන් ඉවරයි ාරක් බුදුන් වවැදන තිය අපි අතරවන තර ඉන්න බ බුද්ධ වන්දනා වෙච්චර පිනක් බවන දන්නඕනත් දන්න ඇතිව ඇති දන්නවනක් වදිනවා එකන ධර්මයට ලැදින ධර්මයට ළඟ නැහැඒ නිසා දන්න නෑ එතිගේ නිසා පරම්පාගානක් සතුටුකරවකරවඉපදිච්චාය සත්පුරුෂයන්ගේ ආශ්‍රී ඇති ව නිරේට කියන කාරර්නවත්තමයි දේශනනා කලින් මේ සත්පුරුෂයන්ගේ ඇසුර කියල කතා කර හම මේක ගොඩක් කරුණු කතා කරන්න පුළුවන් සූත්‍රය මේලෝකෙ ඉප දෙෙන දරුවට මුලින් මහම්බෙන සත්පුරුෂයෝ කවුදද මුලින් මහම්බෙන්න්නේ අම්ම සහතාත්තන එදර අම්ම තාතර කොච්චර ලොකු වගකීමක් තියෙනවද තමන්ගේ දරුවා සුගතියට යොමු කරන්නඩ දුගතයෙන් ඇත් කරඩ අම්මට තාත්තර එක නමක් කියනවා පූර්ුවාචාරිවරු කියලා මෞව්පියන්ට පූර්ආචාරිවරු කියල කියන්නේ. බෙදිමත් පාසලට යන්න කලින්. මේ ජීවිතයේ සාර්ථක කරගඩ මේ ගෙදර දවඋගන්නන් ඕෝන දේවල් ගොඩක් තියනවා. ඒ කාරණාතරයේ මුලින් මවගන්න ඕන එකක් අම්ම කෞුද කියන කාරණාව. එකන දරුව අම්ම දන්න නැද්ද දරුව අම්ම ඳරනවා. දරුව අතාත්තා දුරනවා. එවනට දරවා දන්නේනෙ අම්මගේ ගුණේ කොච්චරද කියලා. අම්ම කියන්නේ කෞද්ද කියන්නේ අම්ම කියන්නේ මේ ලෝකෙ මොනතරං විශේෂ කෙනෙක්ද කියල දන්නේ. තාත්ත කියන්නේ මේ ලෝකෙ මොනතරං විශේෂ කෙනෙක්ද කියල දන්නේ නැහැ. ඉතින් අම්ම තාත්ත ගැන කතා කරනවන්න පින්නතින වෙනම පරිච්චේ දෙයක් සාකච්ඡා කරන්න වටටිනවා. මේ ලෝකේ අම්ම සහ තාත්තා කියල කියන්නේ මොනතරං ගුණකදම් බැන්ද කියලා. මිනිස්සුන්ගේ ආවුෂ අඩුවවී අඩුව වී අඩුවවී යනකොට අවුදු පංසීයක් අවෂි තියෙන මිනිස්සු. අවරුදු දෙසිය පනහ දක්වා කඩා වැටිනෝ විශේෂ ලේසයෙන් නිසා. මේ වුරුදු දෙසිය පණහක් ආවශ්‍යිතියන මිනිස්සු අතර වර්ධනය වෙනවා. මවට සලකන්නේ පියාට සලකන්නේ කුලේ ජේෂටන්් සලකන්නේ මෙන්න මේවාගේ කෙලෙස් ප්‍රමාණය කර්ධනය වෙනවා. මේ කෙලෙස් වර්ධනය වෙී වර්ධනය වෙවී කාලයක් එනකොට ඒ මනිස්සුන්ගේ ආවිෂාඩ වෙනවා අවුරුදු සීයට. හැබැයි යම්කාලයක ලේසයක් පටන් ගත්තොත්. ක්ලේසේ නිමා වෙන්නේ වයිස අවුරුදු දහයි එකන මේ ආවුෂා අඩුව වී අඩුවවී අඩුවවී යනවා අවුරුදු දහය දක්වා ඉතිඔක නිමා වෙන්නේ ඒ කාලෙට තමා ඇතිවුණ කෙලෙස් මඟදි නැති වෙන්නේ එඩ එන්න වැඩි වෙනවා ඉතිින් අද කාලෙත් අම්ම තාත්ත කෞද්ද කියන කරනාව හරිටම දන්නේ දන්නේ නැති නිසා මවට ගොඩක් අගෞරෝව කරනවා තාත්තට ගොඩක් අගෞරෝ කරනවා අ ගහපුහම ඇහෙන්නෑ වගේ ඉන්නවා යමක් කියහම එකටක කියාගෙනවා. අඩු පාඩුවක් පෙන්න්න හම මවපියන්ට කියල දෙන්න එනවා මේවාගේ දේවල් දරුව අතර අපේ ගෙදරම අපි අදදකිනවා තරහ ගිහම රවාගෙන බලගෙන ඉන්නවා සමහර කෙනෙක් පහර දෙන්න මැලි වෙන්නෙන සමහර කෙනෙක් ජීවිතක්ෂයට පත් කරට මැලිවෙන්නෙත් නෑ මේ විශේෂ කු සසල් මේකුසල් කරගන්නෙත් ඇැයි. අම්ම කියන්නේ මෙන්න මේවාගේ ගුණවත් කෙනෙක්. තාත්ත කියන්නේ මේවාගේ ගුණවත් කෙනෙක් කියලා පූර්වාචාරිවරයා හරියට පොඩි කාලෙ කියල දීලත් නෑ. දන්නව දම්ම තාත්ත මේ ලෝක කොච්චර විශේෂ දෙන්නෙද කියලා. දිෝක කෙටියෙන්ම්ම පැහදිලි කරන්නනම් තියෙෙන අනන්තරිය කර්මත්ක සංසධනය කරලා. අපේට මතකයින්නේ ද අනන්තරිය පාප කරමයි. සංගබේදයයි ලෝ හිතුප්පාදක කර්මයයි රහතන් වහන්සනමක් ඝාතනය කිරීමයි. කාරණත්තුනයි. රහතන් වහන්සකෙන් පස්සේ මේලෝකඉන්න මහාපුුණ්්‍යවන්තය අපේ අම්මද තාත්තද එම කල හිතෙනවට. රහතන් වහන්සගෙන් පස්සේ මේලෝක ඉන්න මහපුුණන්න්‍යවන්ත උතුමන් වහසේ අනාගාමින් වහන්සේ මරණ ඇත්ත එක්කම උපදින්නේ බබලුව. ඉට පල්ලහිෙෙන් ඉන්නේ සකදාගාමින් වහන්සේ. ඊට පල්ලහෙෙන් ඉන්නේ සෝවාන් වහන්සේ ඒටත් පල් හි සිිල් ගුණ ය පිළිවලට උතුම් අයින්නවා. පිනතිනී තමන්ගේ මවලග තාම තිසරනවත් නැතිවිඩ පුළුව. තිසරනත් නැති අම්ම ගාතනය කළොත් අනන්තරීයි නමුත් අනාගාමින් වහසේ ගාතනය කළොත් අනන්තරියනෑ. අනන්තරිය සදිසයි කර සඳහන් කරලතියන්නේ. තාමත් හැන්දෑවට ගෙදරේනකොට සුරාවෙන් හොදට සප්පාය වෙලා ගෙදරේන තාත් ගාතන කළොත්. ආනන්තරියයි නාගාමන් වහස ඝාතනය කළට අනන්තරය නෑ. දැන් තේරෙනද අම්මතාත්ත කියල කියන කොච්චර විශේෂ දෙනෙක්ද කියලා. දසවස්තුක මිත්‍යාදෘෂ්ටයේ නත්තිමාතා නත්තිපිතා කියල කියනකොට දසවස්තුක සම්මාධිත්්්‍යයට මේ දෙන්න ගැන කාරණාවකතුුණා අත්තිමාතා අත්්‍යපිතා කියලා ඒකන මේ දෙන්නමල්ලෝක හරි විශේෂ දෙන්නේෙක්. එ මෞ්පියන් පිළිබඳව පිළිපදිනව කියන කාරණාව විශේෂයෙන් ධර්මය උගන්වලා තියෙන විදිහටම ගෞරෝල් පූර්රකෝම පිළිපදින්න ඕන එහෙමනත්තං දෙඩ්ඩි අකු සල්තමාර ඇස්ස. ගිෙනක් කදන් දෙකක් වගේ ලංවෙන්ඩ ලංවෙන්න බයිවඩුව. එකන අම්මගේ තාත්තගේ ළඟට යන්න බයවෙඩ කියලා නෙමයි කියන්නේ. ඒගොල්වොන්ට ලංවෙනකොට අපි අඇතින් සුළු ෝ වරදක් වෙයිද කියලා පරිස්සං වඩ්න මවපියන් පිපදව. ිදදිින් හැටි ධර්මි වෙනම කියලා තිය ඉතිං ඕක මව පියා දරුවන්ට උගැුවේ නැතිකොට ඒගොල්ලු කොයිතරං අකුසල් රැස් කරන්න ප්‍රටන් ගන්නවාද. එක කියලා දීල තියෙන්ට කෑම කන්න කොහොමද පාරයන්න කොහොමද වාඩිවෙන්නේ කොහොමද වැඩි හිටියන්ට කතා කරන්නේ කොහොමද පන්සලේ ගිහිල්ල ඉන්නේ කොහොමද හාමුදුරුව ඇසුරු කරන්නේ කොහොමද බෞ්පියෝ පොඩිකාලි උගන්නලතිේෙන්ඩුවනේ තමයි පෝරවා චාරිවරයාගේ කටේට යටත් පිරිස පින්නතින වැසකිලියට කැසිකිලියට යන හැටි පවා. වැසකිලියේ කැසකිලිය පාවිච්චි කරන හැටි පවා දරුවට උගන්නන්නට. ඒ හරියටම උගන්නලා තිබුණ නං පන්සලේ පොදු වැැසිකිලියත් හෝදලා පිරිසිදු කරන්න කියන බෝඩ්ඩිකයින් කරන්න තිබ්බ. මිනිස්සුන්ට නේදේ බෝඩ්ඩිලියල තියන්නේ. හරියටම ගැන්ුවනක. පාවිච්චි කරන්න දන්නවා. අපේ වගකීම මගෑරී හම සමාජ සංස්ථාව කොච්චර පිරිහෙනවාද. භාගිතුන් වහන්සේ මෞපියන්ට දේශනා කළා. තමන් මේ ලෝකෙට දරුවෙක් බිහි කලා නංඒ දරුවවිෙනෙන් යුතුකම්පහක් කරන්න කියලා. මොන සූත්‍රේෙන්දේ දේශනාව කළේ සිඟලෝවාද සූත්‍රය. මෞපියන්ගෙන් යුතුකම්පහකින් සංග්‍රහලබන දරුවෝ මවපියන්ට ජයතුකම් පහකින් සංග්‍රහරන. එන මෞ්පියන්ගේ ෂ්ට ෙන්ඩෝන යුතුකන් අතර මුලින්මතියෙ පවෙන් මලක් වන්න කියලා. පාපා නිවාරෙන්ති කල්්‍යයාානයේ නිවේසිෙන්ති කල්්‍යයානමිත්‍රයන්ගේ ඇසුර ලබල දෙෙන්ඩ. සිිප්පංසික්කා පෙන්තිී හොඳර ශෙල් පශාස්තරු ගන්නන්ඩ දායත් ජංනීආදෙස්සාමී තමන් සතුදායාද දරුවන්ට බෙදල දෙෙන්ඩ සුදුසුකාලයේ ආවා විවාහ කරලදට මෙතමයි දරුව මව්පියගෙන් දරුවන්ට වඩෝන යුතුකම් ටික පලවෙනි එක පාපානිවාරයෙන් පිෙනති ටික් හිතල බලන්ඩ පලවෙනි යුතුකම වර්තමාන සමාජික්‍රියාත්මක වෙනවද කියලා. මෞපියෝ උනන්ද වෙනවද දරුව පවින් වලක් වඩ මට හිතෙන්නේ පවෙන් වලක්වඩ උනන්ද වෙනවට වඩා ඔවුන් ලව්ව පෞ්කරවන්නඩ උනන්දුවක් තිීෙන මවපියෝ මවපියන්ගේ ජුතුකම් මගඇරල තියනවා තික් ෙදල බලන්න ගොඩක් විස්තර කරන්න කාලේ නෙවෙයි නිසයි මං එහෙම සඳහන් කලේ. සමහර වෙලාවට දරු පොඩිකාලේ නමුත් සතෙක් හරි මරණවා දැක්කහම එපා කියලා කියනවා නමුත් විශේෂයෙන් ඇවිල්ල නවත්තනවද එහෙම නවත්තන්නේ. මොකද මෙයාගේ මේ අකුසලේ විපාකය මෙයා විඳන්නේ මරණින් මත්තේ හැබැයි අම්ම තාත්තම් මොන්න තරම් විශේෂ වැඩක යෙදිලා හිටියත් ම ැගිටලා ලිපගාවට යනෝදක්කොත් අර වැඩ ක්කොම ලා දුවගෙන් නැද්ද. එතකොට මේ ජීවිතෙන් දරුවට කරදරයක් වෙලා අපිට දුක්විනින්න වෙයි කියලා ගොඩක් බය තියනවා හැබ මරණින් මත්ය දරුවන් නිරේ උපදිනවා කියනෙක් කාරණාව ගැන එච්චර සැලකිල්ල නෑ දරුව විසින් පාන ගහත කරනොට ඒක නවත්හඩ නොගියයට ළමයල් ලිඳගාවට හෝ ලිපගාවට යනවා නංගොක් කොම දාලායිතන්ට ඒ අනහලාමෑරැක්. ැ නිරය භානකයි සසර භයානකයි ගන කාරණාවටය දෙෙනවා ඩුයි. එති මේ ආදි වශයෙන් කරුණු කාරණ කතා කරහම පවින් වලක් වන්න ඉතින් සමල්ලට බොරු කියන්ට උගන්නන්න ගෙදරමයි. අම්ම විසින් දරුවන්ට උගන්නනවා තාත්තට බොරු කියන්ඩ තාත් අඋගන්නනවා අම්මට බොරු කියන්ඩ දෙන්න මවගන්නනවා ගුරුවරයට බොරු කියන්ට ඉති අකුසල් පුරුදු වෙලා තියෙන ෙදරිින්ම තමයි. ක නිවේශ දරුව ඇසරු කරන්නේ කවුද කියලා හොයල බැලුවනෑ අපි. අන්න එක ප්‍රතිඵලයක් හැටියට අවුරුදු පහලෝ දාසේ වෙනකොට ස්ත්‍රී පුරුෂ බේදයක් නැතව දරු මත්කුඩු බොනෝ. මත් පෙති බොනෝ මත්තොත්‍ර බොනවා තවත් නොකටයුතු කං බොහොම කරනවා. දැඟතොට මේ ගොල පිරිහිලා නැද්ද අනාගතයේ මේ රට බාරගණ්ඩින්න පිරිස. ලාබාල වයසම පිරිහිලා අපි බලාගෙන ඉන්නවා. සෞභාග්‍යමත් හෙට දවසක් කෙනක. මේ පිරිහිච්චායට පුළුහන්ද සෞභාග්‍ය අරන්ෙන්ද කාග යුතුකම මගහැරුණ නිසාදේහෙම වනේ. අවුරුදු සියගානක් මේ වරද මේ විදිහට සිදුවමින් 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 යනවා ආර්යන් වහන්සල ගනු කම්පාවේ නිසාපෙන් අයින් වෙමින් යනවා ආරයන්ගේ සැලකිල්ලා පිට ලබෙන් නැතුව යනවා දැන් අප හිතනවා ලංකාව ජීවත්ෙන්ට එච්චර හොඳ නැති රටක් කිය කාගෙද වරද අපේන මේද වරද පිතමයි වැරදි කරලති කොරකංකලානං හොරු බිහි කළිය අපි. මිනි මැරුවනක් මිනිීමරු බිහි කළියයාපි. අල්ලස් ගත්තනක් එහිමයි බහි කළිය අපි පින්නතිනි පලවෙනි යුතුකන් දෙකම පැත්තකදාලා හොඳට වගන්නන්ඩ විතරක් මුත්සාහ කලාා. හැබයි අතීත ප්‍රඥාවන්තයෝ සඳහං කලේ ගුණ නැනබෙලෙෙන් යුතු පුතුමයයිඉතා ගරු කියලා නමුත් වර්තමානය අයට නැනැතිබ්බට ගුණ නෑ කියලා හොඳටම පේනවා. තමන්ගේ අම්මට සලකන්නෙ නැහැ. මඟගේ තාත්තට සලකන්නෙත් නැහැ. පවුල වැඩි හිටියන්ට ගරු කරන්නෙත් නැහැ. තුළරුවන්ට ගරු කරන්නත් නැහැ ගුණ නැති බවෙන. ඉගෙන ගැනතියන. එදිගේ කරුණු තාව බොහොම කතා කරන්න බලුවන් නමුත් ඔබත් එ ගුණ නැතිකම අදදක් කිනවා සමහරලාවට සහර තැනකට ගිහිල් වැඩක් කරගඩිගෙල්ල කී පාරක් බැනු හනවාද. කොච්චර රස්තියාද වෙනවාද.ඒ පොඩි වැඩක් කරගැඩගල්. ඒ වැඩේ කරලා දෙඩ. අතරපස් දෙනෙක් අතිරේකවේතනයන්නවා නමුත් අපේ වැඩේ කෙරෙන්නේ කරන්න නෑ එහම පිරිසක් සමාජීත දුන්නේ අප සමහරයි වැලිකට ගල් කට කම්බිකූරෙන් සමෙන්න්තිකොට්ට පෝසත්යෙන්න්න බලාගෙනන්නවා පාරපාලම බෝකුව වැඩිකල්ලයන්න කලින් කඩා වැටෙනවා. එහම පිරිසක් හැදවී අපි අංගේක නිසා දර්මය සඳහන් කලා අපි විසින් උපත් දෝපු දරුවන්ගෙන් මේ රටට තියනෙ කරදරයක් නැං. එවන් දරුවූ හදාපු අම්මට කිවේ ඇතිරි කියලා එවන් දරූ හදපු තාත්තර කිීේ හතුර කියලා බොද අපි ඒ එකතුවෙලා මේ ලෝකෙට කරදරකාය උපත් දෝලානනික් මිනිස්සුන්ට දැන්තියන්නේ පුදුම කරදරයක් ඒ ගොල්ලන්ගේ පිනතින මං කියන්නේ. මහා බ්‍රහ්මය වගේ මරණ මංචිකට ගොඩවෙන්න කියලා දම්මට ඉතාත්තරයි මහා බ්‍රහ්ම කියන නම පට බැදලි තියෙනවන්නේ. එද ඔබ මෙරටට වැඩදායක දූපුතුන් හදලා. ඔබේ මරණ මංචිකයට හිනාව වීියන්. මම නැතිවනත් මගේ පරපුර මේ රටට ජාතියට ආගමට මහ මෙහෙවරක් කරයි කියෙලා හිතල සතුටෙන්ඩ. හැතිරයක් වගේ මැරෙනවට වඩා මහා බ්‍රහ්මය වගේ මැරෙන්න්න කියල්ලා මේ දහම්ම මෙච්චර කරුණු පෙන්ඩලා තියෙනකොට අපි අකීකරිවෙච්ච නිසා අපිටත් වැරදුනා අපි නිසා උපන්නයටත් වැරදිලා. ඒ නිසා මෙශේම භූමිය වගේ තිබිච්ච ශ්‍රේෂ්ට රට අධආරයන් වහන්සේල ග්‍යනුකම්පාවෙන් පවා ගිල්ලි හෙන්්ඩාහදනොවද කියල හිතෙන. අපි පෙරපින් විය දැන් කරල මෙහි අවෝකට නෙමේ. අම්මගේ කුසෙන් මේලෝක එලියට බැස්ස කඳුළුත් අරගෙන පින්නතනය අපි. අපි හැමෝම අණඩා අ්ඩාන පති. මංකන මේවාගේ රටක ඉපදිලත් අඩාගනාපු අපි. හිනා වෙලා මෙහෙන් යන් ඕන කියලා. පුළුවහන්ඩන් උත්සාහ කරමු මැරණ දවසට හිනාවෙඩ පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්ඩ. කෝටි ලක්සයක් සක්වලේ වටිනාමරට ඒහිපදිලත් කඳුළුත් එක්ක හැපියාගන්න වුනොත් ඒක හරියාපරාධයක්. ඒක නිසායිදේශනා කළේ පරම්පරා ගානක් සතුරුකරෝලා උපදිනායට සත්පුරුෂය හම්බුුණේ නැත්තන් වෙන්න විනාසයක්. දෙකඔවුන්ටත් විනාසයක් අනික් අයටත් විනාසයක්. මරණින් මත්තේ නිරයවල් පුරවන්න තමයියේ ඇයි. භාගිතන් වහන්සේ කරුණු දක්වනවා. ප්‍රාණ ගාතයෙන් වලකඩ කියලා දේශන කලා පිෙනදන දීර්ගාවිෂ ලබන ප්‍රතිපදාවමකක්ද ප්‍රාණගාතයෙන් වැලකීමන. දීර්ගාවෂ ලබන ප්‍රතිපදාව තමයි ප්‍රාණගාතයෙන් වලකින එක. දසකුසල කර්ම පතයන්ගේ පලවෙෙන එක තමයි ප්‍රාණගාතයෙන් වලකින එක. නමුත් බුදුරජාණන් වහන්සේට අකීකරු වෙලා ගේ ඇගේ පපතිේ හයිිය තියෙනකං පුදුමමාහකාරය විදිහට ප්‍රාණ ගහත කර කර අකුසලකරම රැස්කර කරයිඉදලා දැන්ගේ පුද්ගලයක් ලෙඩවෙලා රෝහලදී. හදිසිය ලෙඩ වෙලා රෝහල්ලෙදී දැ. ටික අසාද්‍යයයිද දැඩි සත්කාරටත් යන්ඩලංඟයි. ගෙදර ඉන්නයි මොකද කරන්නේ. අපි පන්සලට හෙල්ලා හාමුදුරුවන්ට කතා කරලා බෝධි පූජාවක් තියනවා පහම් පූජාවක් තියනවා මොකටද රෝහල් ලදේ ඉන්න රෝගයාට ඉක්මං සුවේ සහ දීර්ඝාශ ප්‍රාර්ථනා කරන්න. දැන් ඔහුට දීර්ඝාවෂ ප්‍රාර්ථනා කරන්නේ කවුරුගාවද මට හිතෙනවා මේක තමයි ය පෙලැච්ජ නැතිකම කියලා. කවුරුගාවද දීර්ගාවිෂ ප්‍රාර්ථනා කරන්නේ. බුදුරජාණන් වහස ගාාවමද නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දීර්ගාවෂ ලබන ප්‍රතිපදාව ප්‍රාණගාතයෙන් වලකිනේ එකයි කියලා. ඉතින් මගේ නෑයා, ුවහන් තරංකල් ප්‍රාණගහත කරල කරල කරලා දැන් ලෙඩවෙලා ම ලැජ්ජනතුව හිල්ල බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීණ ඥාති අ ආශිර්රවාද කරන්න කියලා බෝධි පූජාවතිය ලේඛන කරන්නේ තුනුරුවන්ගේ ආශිර්වාදය නිල්ලන්නේ ඔහුගේ අතේ පයේ හයිිය තියෙනකං තුනුරුවන්ට මී අකීකරු වෙලා වැඩ කලාා දැන් අපි කියනද අහ ගණ්ඩ භාගිතුන් වහස බලාගෙන ඉදනෑ ඔහුට පහු පිහිටවෙන්ට හරි අයිද කාරණාව ගි වහන්ස දේශනා කරපු දේයා අපියහුව නෑ. අපි කියනදහන්ට භාගිත වොහස බලාගෙන ඉඩුවන එක වෙන්නේ මල් ලෝක දෙන ආශි රවාදහම් වෙන්නේ සිල්වත් ගුණවත්තායට කියන එක අමතක කරන්නත් දෙපා පිටතු. එතට අපි මේ රට ශ්‍රේෂ්ඨ බෞද්ධ රටක් භාගිතන් වහන්සේ නිසානි මෙර ටආරක්ෂයක්ලේ මංහිතන අපි හින්ද නම කියලා අපිට කියන බෞද්ධ කෙලතම මං කියන්නේ අපි අකීකර වෙච්චි තරම කියන්නේ නම් බෞද්ධ බැරි වෙලාවත් මෙතන නැති ති. අන්‍යාගමික කෙනෙක් ඇවිල්ලා මේ බෞද්ධ අපෙන් ඇහුවොත් නුඹලී ත්‍රිපිටකයට පොත්කීයක් තියෙනවාද කියලා අපි එතනම ගරයි එමන බෞද්ධපෙන් අන්‍යාගමි කෙනෙ ඇහුත් නොඹලගේ ත්‍රපිටකේ පොත්කීයක්ක් තියවාද කියලා කවුද උත්තර දන්නේ උත්තර දෙන්න කෙනෙක් නෑ බොහොම අල්පය ඉන්න උත්තර දෙන්න ත්‍රිපිටගේට පොත් පනස් සතක් තියෙනවා කියලා කියද බෞද්ධපි දන්නේ. ඉතිපිසෝ පාටය ගුණයක් කියලා ඇහුවත් මේගේ තේරුම කියන්න කියලා පින දෙන වඋපාහි දෙකත් වනක්ති බට තේරුම කියන්නේ. එමනෙමෙයිද. කොච්චර බටහිර විෂයන් නිගෙනගණඩ නිති මැරුවද. අපි කොච්චර බටහිර විෂයන් ඉගෙන ගණන්ඩ පාඩන් කිරවාද. මේ ජීවිතෙන් අවුරුදු කියීයක් කැප කලාද. බටහිර ප්‍රඥාවන් ඥානවන්තයෝ ලියගු බටහිර පොත් ප්‍රගුණ කරන්න. පුස්ත කාල ගානය ගිහිල්ලා. උදේඉන්දර රෑවෙනකං බටහිර පණිවරුන්ගේ පොත් අධ්‍යයනය කරපු අපි පිනතන බෞද්ධෝ කියලා මැරලයනවා ත්‍රපිටක පොතාල්ලලාවත්නෑ ඒවුනාට අපිට කියන්නේ බෞද්ධනද මම කියන්නේ අපි ළඟ තියනෙ ලේබල් එක විතරයි කියලා. අපි අපි ගැන දුක්ෙන්ඩනෑ මේවාගේ රටක ඉපදිලා මිච්ච රාසරණයලා මැරෙන්ඩ වෙන එක කිය නත් මේවාගේ ශ්‍රෂ්ට රටක් වෙන කොහෙවත් නෑ ඒකයි මකේ කෝටි ලක්ෂයක් සක්වලේ ලොකුම රටනමේ හොඳම රට බුද්ධරාජී අගනූරවාගේ ඉති අතීතේ භාගිතුන් වහන්සේ අපිට සැලකවේ මේ රට හිටපු ප්‍රඥාවන්තය නිසා ඒ කාලේ නෙරේඩ ලංකාවෙන් යඩ නැතිව වෙ. ඇ මේ කාලි ලංකාවේ අයට නිරේ ප්‍රත්තක් වෙන්කරන ලද්ද කියලා හිතෙනවා ොකද ඒ තරන් මිත්‍ය ආදෘෂ්ටිමේරට තියෙනවා ඇයි ඇි ධර්මය අආද්‍යීනය කරපු නැති නිසා ධර්මේ නාමින් බොහෝ දේවල් තියෙනවා ධර්මය වගේ ඇැයි ධර්මය නෙමේ බොද ලංකාවේ බුද්ධහගම වගේ දහමක් ඇති කරඩ උත්සාහ කරන්න ලොකු පිරිසක්න්නවා. ඒ සඳහා ඕන තරන් මෙල මුදල් ජාත්‍යන්තරෙන් ලැබි අපි දහමින් ඇත්තන්න ඇත්තෙන්ට ඒගොල්ල දෙන්න නවා බුදුරජාණන් වහන්සේ අපි ගැනලොකු විශ්වාසයක් තිබ්බා.ඒ විශ්වාසයේ ගැන පිනදන සඳහන් කරලා තියෙනවා මාරයාගේ ආයාචනය කියන කාරණාව පැහැදිලි කරනකොට නමුත් භාගිතුන් වහන්සේ විශ්වාසය අපි තහවුරු කරන්න ලෑස්තිනේ එතිගේ නිසා අදත් මේ සමාජය තුළ අපි විඳිනවනන් යම් දුකක් කරදරයා යම්ම පහසුතාවේකට පත්වෙලා ඉන්නවන අපේම වර්ධ නිසන්නමේද ඒති පේම වැරදි. ඉතිින් භාගිතන් වහන්සේ මේ කරුණුත් සාකච්ඡා කරන්න පුරුද් පුළහන් වෙඩ තමයි මේ සූත්‍රයෙන් මේ කාරණාව පැහැදිලි කරන්න පරම්පරාගානක් සතුටු කරෝමින් ගීපදිච්චායට සත්පුරුෂිව හම්බුනේන තම්මකද වෙන්න කියල බනහන්ඩගේ හම සමහරය තර්ක කරනවා. ඉස්සර ධර්ම දේශනාවක් ඉවරුණ හම්ම. විශාල ප්‍රමාණයක් මාර්ගඵල ලැබුව කියලා නමුත් අද බනක් අහල ඉවරු නහම මගපල දබා තිසරනේවත් පිහිටන්න නෑ හුඟක් අයි. ඉති ඒනිසා මිනිස්සුන්ගේ කල්පනාව මකද මිනිස්සුන්ගේ කල්පනාව අද ධර්මය වෙනස් වෙලා ඇති අද බනඇහුවට මඟඵල ලැබෙන් නැතුව ඇති ඒ මහිතනවා සන්දිිට්තිිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ කියලා තියෙන හරිය සම්පූර්ය මතක වෙලා ගිහිල්ලා ඇයි පින්නටනම මාර්ගපඵල ලැබෙන් ඇත්ති. මාර්ගපල් ලැබෙන විදිහෙට බනහණඩෝනේ. හේතු සම්පත්තියෙන්ටත් ඕන ත්‍රහේතුක ප්‍රතිසන්ධියයක් ඕනේ මාර්ගඵල ලබන්ඩ. නමුත් භාගිතුන් වහසේ සෝතානු දත සූත්‍රයෙන් බන අහන විදියක් දේශනා කළා. සුතා හොඳට අහන්ඩෝන දතා ආන ධරමය හොඳට මතක තියාගණ්ඩෝනෙ වචසාපරිචිතා වචනයක් වචනයක් ගානය අහ්ඩෝනේ හරිටනිකං දංවැල්ලක පුරුක් කැමිණිෙන වගේ. හතරවෙනි පියවරදි දේශනා කලා මනසානු පෙක්කතා තමන්ගේ භාෂාවෙන්ගේ ධර්මය දැන ගණ්ඩෝන මොකද මේ කාරණාව තමන්ගේ භාෂාවෙන්ගේ ධර්මය දැන ගණ්ඩෝන එහෙමන බනාහඩ කියලතියෙන පාලි දේශනා කළේ පාලියන්නේ ඒ විදිහට මහල තමන්ගේ භාෂාවෙන් තේරුම් ග්ඩෝන ඉද කරන්න දෙයක්නෑ පාලි දන්න හැනි ඉති පාලි දන්න ඇති නිසා සිංහලෙන් බන කියඩටත්වඕනේ සිංහලින් බනහන්න හන්ඩත්වන ප දන්නඇත්තේ කියල හ ඇයි පාලිගෙන ගන්න බැරිවුනේ කියල හුව හරි ලේසි උත්තරයක් තියෙනවා අමාරු හින්ද කියලා පාලි අමාරයි ඉංග්‍රීසි අමාරු නැද්ද විද්‍යාව අමාරු නැද්ද ගනිතය අමාරු නිසා නමේත දෙතුම් පාර ලීවි ඉතින් පිරිනතිනෙ ඒ අමාරු දේවල්ලෝට ලොකුුවමනාවත් තිබබන්නේ ඉංග්‍රීජි පාස්ෙන් බැරිවුණහම රැකියාවක් කරන ගම වැඩිහිට ඉංග්‍රීජි පන්තියට යනවා ඉංග්‍ර එකින ගඩ විිභාහගේ ලියල ප්‍රතිඵලය නකං මාසතුනක් නිකං ඉන්නකොට කොරියෙන් බාසා වහදාරලා කොරිය වයනවා. ජපන් බාසා වහදරලා ජපානයනවා මාසතුන හතරක් වියදන් කරලා පාලි ගෙන ගත්තනං මැරිල සුගතියට යනවා. නොත් අපි ඒකෙෙන් වගහැරපුු නිසා මිත්‍ය දෘෂ්ටියලට හිසෝ සවන්න හරි ලිසි ඇති කෞුරු මොනුවකිවත්සාදු කියන්නනය අපිටවෙන් වෙන මනව කරන්නත. ලොගෙ තාක්ෂණ හරි දියවු. මේ දේශනාවදත් මාතෘකා කර ගත්ති අසිිබන්ධක සූත්‍රයේ වාඩි වෙලා ඉන්න තැනන්දලා. අතේ තියෙන දුරකතනයාරගෙන. අන්තරජාලයෙන් ත්‍රිපිටකේ හොයාගෙන. සංයුක්ත නිකායෙන් අසිබන්ධක සූත්‍රය අරගෙන හාමුදුරෝ කියන කාරණා ඒ සූත්‍රයේ තියනවද නැද්ද කියලා මූන දිහා බලාගෙන පරීක්ෂා කරන්න පුළුවන් යුගයක අපිට ඒක්ත් බැරිවනා නන්දුවන තිබ නිසා එම පුලහන්කම උන්ද අපි ගවත් තිබන නංගවිත්‍ය අදෘෂ්ිියෝට චර පැතිරන්න ැරුවෙනවා. මේ ශ්‍රේෂ් දහම අපි අතුරදහන් කරනගක් කය බලානීවා නමුත් අපි ශක්තිමත් නෑ. අපි මේ විදි හෙට දුරුවල වඩ වවෙන්නන්නේ ගොල්ලො දියුණ වෙනවා. අපිට වැරදිච්ච තැන්ගෙන අපි ගොඩ අපී තැන්ඩුවන. ගන්න ඒක නිසා පින්නතුන භාග්‍යතුන් වහන්සේ මේ තරං දුක්විඩ. මහා බෝස්තානන් වහන්සේ මහාකල්පා අසංකය ගැනන් මොන තරම් දුකක් විදද කියන කාරනාව පිති කොහොම දබි වචන කරන්න කොහම දබි කතා කරන්නේ කොහම අපිට කතාක ඉවර කරන්න බෑයි කතා කරන්න නැතියා හිතකින් හිතන්න බෑ විඳ පුදුක්කන්දරාව. මේ නිර්මල ධර්මරත්නය හැම වචනයක් වචනයක් වෙනුවෙන්ම භාගිතු වහස දුක් විදරති. වචනයක් වචනය ගානි දුක් කිය දල තියෙන නොත් එක වටිනකම පිටිනයන්නේ. යටත් පිරිසිෙන් සතරාපායෙන් අතමිදිල සුගතියට යන්ඩ පන්සිල්ලා රක්ෂා කරන්නඩ කෙල් දේශනා කළ. නිරේෙන් බිදෙන්ඩ තියෙන අවම මට්ටමම කදද පන්සිල්ලාහා රක්ෂා කරන්න වනේ තිසරන සහිතව.ඒදක ම සඳහන්කල අපි තාම පන්සිල්රකින්නඩත් බැරිවුණන දසදාන වස්තුූ සම්පූර්ණ කරගණඩත් බැරිවුුණ. පන්සිල් රැකගෙන දසදාන වස්තුූ සම්පූර්ණ කරගණඩ කෙල දශනා කළ සිල් තියන නිසා නිරයෙන් මෙදනවා දසදාන වස්තුූ සම්පූර්ණ කරගත්ත නිසා උපදින තැන දුකත් නැතු ජීවත්ට ධනයක් කම්පි කරේ හින්ද. මටිකවත්තිබුණනං බය නැතුව මිය දෙෙන්ඩ පුළුවහංකම තියෙන. පු්ඥං සුකං ජීවිත සංකයන්හි. අපේ ජීවිතයේ අවසාන කාලි වෙනකොට අපිට තියෙන එකම සැපයම කක්ද කරගත්ත පින්ටික තමා තියන ලොකුම සැපේ ඉති දැනට ඒ ටික කරගත්තෙ නැත්තං මේ අතපය වාරු නැතුව ගියාට පස්සෙද පි පින් කරගන්න. එදාට අඩන්ඩ හිතෙනවා අනේ මටත් මෙහෙම ජීවිතයක් තිබුණ. මටත් පින් කරන්න පුළහංකම තිබුණන පින්නතින ඕෝක බලපාන්නේ පිකාව හැදිලවකු ගඩුව දියවෙලා කොඳු වැට ඇදවෙලා උකුල් ඇට දිරලා එක්ටැක් වෙලා ඉන්න කාලේ ළමයි බොහොම හොඳට සල කලා කවල පෝල ඇඳී තියලා ඔක්කොම කරලා බෙහෙට්ටිකක්දීලා. රූපවාහනය නැත්තං රේඩියකත් ලං කරලදීලා ගෙදර වැඩ ටික කරගන්නකං අම්මතාත්තා බනාහන්ට කියනවිට බහින්නවා. ඉතිං අරද රූපවාහනයෙන් රේඩියකෙන් යන ධර්ම දේශනාවල් වල කියන්නේ මනුස්ස ජීවිතයක වටිනාකම, බෞද්ධයෙක් වෙන්ඩ ලැබිච්ච එකේ වටිනාකම, මේ කාල පින්කර ගණ්ඩ ති විච්චා අවස්ථාව මිනිහෙක් තමන්ගේ ජීවිතය කුසලයෙන් පුරොුවන්නේ කොහොමද ීවිත කුසලින් පුරෝපය මරණයත්ත එක බෝම සතුටි මෙලොවන් සමුගත්ත හැටි ඉතින් ඕවා අරදේශනා විකරන්න කොට මම ඒවා මකුත් කරලා නෑන පින්නතිද ලෝකෙට හංගගෙන කදුරු බොන්්ඩ සිද්ධේ නැගිටලා ඇඳම් පැනල දුවල සිල්ගණ්ඩ හිතුනට පින්කරඩ හිතුනට නමුත්දැ යාගණ්ඩ පුලුවන්කමත් නෑ මං කියන්නේ එහෙම වෙන්ඩ කලින් දැන්දැම් පටන්ගන්න කියලා සතුට වෙන්ඩ පුළුවන් එතක කොට සතුට දයෙනවා අද අපේ එලඟ. අපිළිඟ සතුට නැත්තේ අපි සතුට හොයන්න අනුන්ගෙන් ඉන්න නිකන් හිතර බාන්ඩට සතුට හොයන්න අුන්ගන්න මේදකෙල්. දරුවෝ දිහා බල්ල සතුට වෙන්න බලාගෙන ඉන්නවා. ස්වාමියයා දිහා බල්ල සතුටු වෙන්න බලාගෙන ඉන්නවා. බිරිඳ දිහා බල්ල සතුටු වෙන්න බලාගෙන ඉන්නවා. යාලුවෝ දිහා නෑදෑ යොනිහා සහෝදරයෝ දිහා බලාගෙන සතුට වෙඩ බලාගෙන ඉන්නවා. ඒ ගොල්ල මගගේ සතුට වෙන්න බලාගෙන ඉන්න මංගේ ගොල්ලන්ගේෙන් සතුටු වෙන්න බලාගෙන ඉන්නවා අනුන්ගෙන් සතුටුවඩ බලාගෙන හිටිය මිසක් ටිකක් හිතල බලන්නකොත් තමන්ගෙන් සතුටුවෙන්ඩ අදහසක් තියෙනවාද කියලා ඒමකත් තියෙනවාද අන්නේ අනුන්ගෙන් සතුටුවෙන්ඩ හිට පිහින්ද තමයි හැම වෙලාවම කනස්සල්ලෙන් ඉන්න තමන් තුලින් ඉපදිච්ච සතුටක් තමන් තුල තියෙන්ඩෝනෑ මරණ මංචකයට වටින්නේ නවත් ඉදල බ තමන් සතුටුවෙන් න්නේ අනුන්ගෙන්න්න මේේද කියලා නෑ තමන් තුලින් උපදින සතුටක් උපදට එකයි හැරි වටින්නේ කියනකොට ම කල්ලයන මිතරු කාරර්නාව කතා කර කරවා. අපි මේ සතුට හොයන්නේ අනුන්ගන්නේ හැම වෙලා සතුර අපි තුලින් අත්දකින් දෙපයි කියලා එකරනාව කොච්චර සත්්‍යයද කියලා තනීම කල්පනා කරලා බල අපිට දුක ඇති වෙලා න ඇයි කිය හිතල බල මේ නන්දදිහ බලාගන දලා පෙනතින භාගිතු න් වහන්සේ ගාමිනගෙන් පලවෙනි ප්‍රශ්නය හවන ගාමිනී යම් කෙනෙ කළුගලක් වතුරට දාලා ස්ත්‍රෝත්‍ර කියලා කළුගලට අන්ග හුවට කළුගල ගොඩ එන්නේ එ සාක්කුසල කර්මපතයන් හි නිරත වෙමින් මේ ලෝක ජීවත ච්ාය. සිතින් කයින් වචනයෙන් වැරදි කරපුවාය මරණින් වත්ත සුගතියට යන්නේ යන්න නෑ. එගොල යටට මතමයි ඇදන්නේ. දෙවනි ප්‍රශ්නය ගාමිණ තෙල් කල ගිටියයක් වතුරයටට ගැෙන් හෙල්ල බිදඳිනවා. බිඳල වතුරවල වටට ස්ත්‍රෝත්‍රකයකයා දස් ගාන එකතු වෙලා කියනවා. අනේ තලතෙල් අනේ ගිතෙල් යටයන්ට යටයන්ට යටයන්ඩ කියල කියනවා. ම ෙල්ලටයනවාවද කෙකවා මකද පින්නතන අපිටත් යෙෙන උත්තර තෙල්යටට ඇන්න න්නේ කලගෙදිය කටුටික නං වතුරවලේ යටට යයි තෙල්ටික උඩටේන අදාහක් නෙමේ ලක්ෂයක් යට ඇන්ඩකිවත් තෙල් යටට ඇන්නේ. නෑ මේ ලෝක ජීවත්වෙන කාලේ යම් කෙනෙ කුසල් දහම් රැස්කරගෙන කුසලයෙන් පෝෂණයට පත් වෙෙලා ඉන්නව නං. දසා කුසල කරම පතයෙන් වැලකිලානං කාටුවත් පුළ හන්ද හදිහූනියන් කර ඔහුනි ේටයවන්ඩ බෑ පින්නතින. අන්නේ එහෙම පුද්ගලයා මැරුණ දවසට ඔහුගේ කටුටික මහපුලොව යට යනවා නමුත් ඔහුගේ ඊල්ළඟ භවයේ සුගතීටය නවා නිවන දක්වා යනවා අංක නිසා හැමවෙලාම දසකුසලයට පිටුපාල දසකුසල ධර්මය සම්පූර්ණ කරට. එක දිගට නිරයට විරුද්ධෝවැඩ කරට. නිරේට පිටුපාල නිවන දිහට දුවල යන්්ඩුත්සාහ කරට සතරපායි හැරි භයානක. එඒ සතරාපායක් විිදිලා සුගතියෙන් සුගතියට ගමන් කරමින් ප්‍රාර්ථනයාකාරෙන් ඉතාම ඉක්මං භවයක, ඉතාමත්ම කෙටිකාලයකින්, සැප සහිත ප්‍රතිපදාවෙන්, අතිවුතුන් අමාමහනිවලින් සැනසෙන්ඩ සියලු දෙනාටම මේ පුුණ්‍ය ධරමයන් හේතුවාසනාවේවා කළ ප්‍රාර්ථන කරමු.